යිෝවන් ආද්‍රණය දුවේ පුතේ අද ඔබත් මමත් සම්බන්ධ වන්නේ දහතුන්වන ශ්‍රේණියයට නියමිට අවසාන පාඩම් ඒකකය කතා කිරීමටයි අපි දැන් සූදානම් වන්නේ. ඇත්තටම දුවේ පුතේ මේ පාඩ අරමුණ තමයි අපේ රට ඒ කියන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ අනිකුත් රාජ්‍යන් සමඟ අවත්වන සම්බන්ධතාවයන් මොන වගේද මොනවගේ ස්වරූපයක් ගන්නවාද ඒ වගේම ඒ සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී අපට අත්වන පලවිපාක මොනවාද කියන එක ගැන සාකච්ඡා කිරීම සහ විශේෂයෙන්ම ගත්තොත් ඔබ දරුවන් විදිට ඔබලාට අපේ රට සහ ලෝකය පිළිබඳව අවබෝධයක් ලබාදීම තමයි මේ පාඩමින් අපි බලාපොරොත්තු එන්නේ අපේ පාඩම් මේ මාතෘකාව තමයි දරුවනේ ශ්‍රී ලංකාව සහ ලෝකය. මම මුලින්ම අපේ පුතාල එක්ක කතා කරන්න කැමති පුංචි උදාහරණයක් සහිතව. අපි බලමු වෙන්න මෙහෙම අප උදේ තේකට යමුකු බලන් අපි උ හදදනකොට අපිට මේ තේක හදන්න මොනවාද ඕන වෙන්නේ. අපි උනුුවවතුර පාවිච්චි කරනවා ඉළඟට තේකොළ භාවිතා කරනවා. ඉඟට අපට අවශ්‍යයි සීනි සහ කිරිපිටි. තුට බොහෝ වෙලාවට මේ තේ රසගන්වන කිරිපිටිටික, අපි අපේ රටේම නිපදගවාගන්න අවස්ථා තිබෙනවා. නමුත් අපේ රටේ ජනගහනයට අවශ්‍ය කරන මේ සියලුම නිෂ්පාධන ප්‍රමාණය අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉනිස අපි පිට රටින් ඒ කිරිපිටික ගන්නවගන්නවා. ඒ අනවා අපේ යුදේ ඒේක හැදෙන්නේ. ඒගේම තමයි දුවේ පුතේ. අපේ රට සහ තවත් තේකොල නිෂ්පාදනය කරන රටවල් ප්‍රමාණයක් තිබෙනවා. අන්න ඒ අපි නිෂ්පාදනය කරන තේකොලවලින් තමයි වෙනත් රටවල උදේතේක රසගැන්වන්නේ. එතවට ඔයාලට තේරනව ඇති, මේක සාෞහික ක්‍රියාවලියන්. විශේෂම අපේ බාහිර ලෝකයට අවශ්‍යයි, බාහිර ලෝකයේ නිෂ්පාදන අපිට අවශ්‍යයි. එහෙම නන්දුවේ පුතේ අපිට අනිවායෙන්ම, හනිුව අපේ අවශ්‍යතා සපුරාගන්නට බැහැ වෙනත් රාජ්‍යයක නිෂ්පාදනය කරන ද්‍රව්‍ය බාණ්ඩ උපකරන පාවිච්චිකටමින් තමයි අපිට අපේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න වෙන්නේ. නමුත් අපිට පුළුවන්ද අපිට අවශ්‍ය කරන සෑම බාණ්ඩයක්ම අපිට හිතෙන හිතන වෙලාවට පිට රටකට ඇනවුම් කරලා පිටටින්ගේන්න පුළුවන්ද එක සාමාන්‍යෙන් කරන්න බෑන නේදපුද. ඒ නිසා අපිට සිද්ධ වෙනවා රටේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියක් අනුව මේ බාණ්ඩ අපේ රට ගෙන්න්න සිද්ධ වෙනවා ඒගේම වෙනත් රටවලුත් එහෙමයි. ඒත් නිසි ක්‍රමවේදයකට තමයි ඒ රටවලුත් තමන්ගේ රටට අවශ්‍ය කරන බාන්්ඩ ගෙන්වා ගන්නේ. මේ වෙලා වෙදී විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වවන නීති පද්ධතියක් තිබෙනවා සම්ප්‍රදායන් පද්ධතියක් තියෙනවා ඒ විතරක් නෙයි ආචාර ධර්මපද්ධතියක් තිබෙනවා මෙන්න මේ සියලු විධවිධාන යටතේ තමයි අපිට මේ ආනයන අපනයන කටයුතු කරගන්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම රටකට මේ සඳහා අවශ්‍ය කරන නියමිත ක්‍රමවේදය අපි හඳුන්වනම රටේ විදේශ ප්‍රතිපත්තිය කියලා. තොකට රටේ විදේශ ප්‍රතිපත්තිය අනුව තමයි දුවේ පුතේ අපිට තවත් රටක් සමඟ දනු දෙනු කරන්නට. අපි බලමු මොකක්ද මේ විදේශ ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඩැං ඔබට පෙනනම ඇති විදේශ ප්‍රතිපත්තිය කියලා කියන්නේ රාජ්‍යයක ජාත්‍යන්තරරමුණු තියෙනමයි. රටේ ඇතුළේ අරමුණු වගේම අභ්‍යන්තරාරමුණු වගේම රටකට තියෙනවා විජාත්‍යන්ත්‍රර වශයනු අරුණටික. අන්නේ ජාත්‍යන්තර අරමුණු සහ ඒවා ඉටටුකර ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේද දධ යක්ක් වියනවා. ඇන්න ඒ ක්‍රමවේද පද්ධති මේ අරමුණු ටිකටත් තමයි අපි විදේශ ප්‍රතිපත්තිය කියලා සාමාන්‍ය වියවහාරයේදී භාවිතා කරන්නේ. එතකොට රාජ්‍යයකට විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ක්‍රමවේද ගණනාවක් තිබෙනවා විශේෂෙන්ම ශ්‍රී ලංකාවත් මේ ක්‍රමවේද පාවිච්චි කරනවා අපි බලමු රාජ්‍යයක් සිය විදේශ ප්‍රතිපත්තිය ්‍රාමක කිරීමේදී භාවිතා කරන ක්‍රමවේද මොනවාද කියලා. ඔබට පෙනෙනම ඇති අපේ රාජ්‍ය ඇතුූළුව තවත් විශාල රාජ්‍යන් ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. මෙ සියලුම රාජ්‍යයන් තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාවට නන්වන ක්‍රමවේද තුනක් සාමාන්‍ය ව්‍යවහාරේදී භාවිතා වෙනවා. පළවෙනිියක තමයි රාජ්‍යතාන්තිික සම්බන්ධතා දෙවනි කාරණාව තමයි අවිදේශාධාර තුන්වැනික්‍රමය තමයි මිලිටරි බලය. අපි දැන් බලමු රාජ්‍යතාාන්තිික සම්බන්ධතා කියන්නේ මොනවද කියලා. රාජ්‍යතාාන්තිික සම්බන්න තවගලට අලුත් වචනයක් වගේ දැනේවීමක. මකදමි රාජ්‍ය තාන්තික කියලා කියන්නේ රාජතාත්‍රික කිය කියන්නේ දේපුතේ එක් පාලනය කරන කණ්ඩායම පාලන තන්ත්‍රය තවත් රාජජයක පාලනය කරන කණ්ඩායම එහම ඒ පාලන තන්ත්‍රය සමඟ පවත්වන සම්බන්ධතා තමයි රාජතාන්්‍රික සම්බන්ධතා කියලා කියන්නේ. තැන් මං පුංචි උදාහරණයක් කියන්නම් දුවපුුතේ මේ දවස්සල ආන්දෝලානාත්මකව තියන කතන්දරය තමයි COොවිD19. අපි මේවෙලාවේ ඔබ මාධ්‍යභාවිතයෙන් දකින්නට ඇති අපේ ජනාධිපතිතුමා අපේ රාජනායකයා එංගලන්තයේ අගමැතිවරයා කොයි රෝගට බුදුරුණා ඒ අවස්ථාවේදී ඔහු ඉක්මන් සුවයේ ප්‍රාර්ථනා කරමින් ඔහුට ආශිර්වාද කරනු ලැබුවා. මේක එක්තර ආකාරයක රාජතන්්‍රික සම්බන්ධතාවයා. එතකොටක ඉතාම සුහදත්වය පිළිමිමු කරන්න අපේ සහෝද රත්වය දෑත්. වෙනත් රාජ්‍යයන්ට දිගු කරන්නට මේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රයෝජනට ගන්න පුළුවන් රාජ්‍යතන්ත්‍රික සම්බන්ධතා මාධ්‍ය කොට ගනිමින්. එතකොට අපි බලමු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කියන්නේ මොනමාද කියලා.ක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කියලා කියන්න එදුවේ පුතේ රාජ්‍යයක් සාකච්ඡා මාර්ගයෙන් හෝ වෙනත් අන්‍යෝන්‍ය ගණු දෙනු මගින් තවත් රාජ්‍යයක් සමග ගොඩ නගාගන්නා සම්බන්ධතාවය තමයි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කියලා කියන්නේ. එතුට මේ රාජතාන්ත්‍රික සම්බන්ධතා ක්‍රියාත්මක වන ආකාරයානුව අපිට නැවතත් කොටස්කිහිපේකට සාකච්ඡා කරන්න පුළුවන් අපි චුට්ටක් බලමු කොහොමද මේ රාජතාාන්ත්‍රික සම්බන්ධතා ඉටුවන ආකාරය කියලා. ඇවගලන්ට පේන මඇති රාජ්‍යයක් තවත් රාජ්‍යයක් සමඟ සම්බන්ධතා පත් වන ආකාරක හිපයක් තියෙනම රාජතාාන්්‍රික සම්බන්ධතා. එකක් තමයි පිරේ දිස්වෙනෝගොලන්ට ඒක පාර්ශවික රාජතාාන්ත්‍රික භාවය කියලා. හ ඒක පාර්ශවික. ොට ඒක පාර්ශවික කියලාගැන්නේ එක පාර්ශ්වයක් විතරයි මේ රාජතාංත්‍රික භාවය ප්‍රදර්ශනය කරන්නේ. අපි උදාහරණ විදිර බලමුකද ඒ රාජතාන්ත්‍රික භාවය කියලා සමහර රටවල් තිබෙනවා. බලහන්ම දන්න දුව ලේමේ රටවල් මනුවාද කියලා ඒගොල්ලෝ අනිත රටවල් ගැෙන ලොකුවට හිතන් නැනැහැ. ඒ රාජ්‍යයන් තමන්ගේ ජාතික බලය සහ ජාතික අබිලාශ ජාත්‍යන්තර සමාජය තුළ පතුරුවා හරිමින් ඔවුන්ගේ ජාතිබ ස ජාතික අබිලාශයන් පිළිබඳ සංඥා අනිතරාජ්‍යයන් වලට පෙන්වමින් තනිව තමන්ගේ බතන් ශක්තිය. ජාත්‍යන්තට සමාජයට පෙන්නුම් කරන්න උත්සාහ කරනවා. අන්න එවැනි තත්ත්වයක් අපි හඳුන් වනවා ඒතාන්ත රාජතාන්ත්‍රික භාාවය කියලා ඒකට පොනිිගුත් උදාහරයක් කියන්න පුළන්දීප තයෝගුල මීද වසල හැමෝම මංහිතනවා රූපවාහිනයත්තිික සම්බඳධ වෙලාන්න ඉන්න. දැවාල්ද මතක ඇති ඇමරිකානු ජනාධිපතිවරයා ඉන්දියාව අෞෂද අපනායනය කිරීම සීමා කරනකොට දට පුංචි ර්ජනයක් කරනවා. ඒ තර්ජනය තමයි අපිට අවෂද නිකුත් නොකලොත් ඔබට ලොකු ගැටලුවකට මුොහුණ දෙන්න වෙයි කියලා. අන්න ඒ හර හා ඊනඟ දවසෙම ඉන්දියාවෙන් ඔවුන් අෞෂදගෙන්න්නවා ගන්නවා. ඒවිත රක් නෙමේ ඔග තවත් දෙයක් දකිනවා ඇමරිකා එක්සජනපදේජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානය. පක්ෂපාතිීව කටයුතු කරනවා අපි ගැන බලන්නේ නැහැ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩි වශයෙන් අරමුදල් සපයන්නේ අපි නමුත් අපි වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දෙයක් කලේ නැහැ කියන චෝදනාව කරනවා. ඇතරම මේක අපිට හොඳ උදාහරණයක්ි දිරගන්න පුළුවන් ඒක පාර්ශ්වික රාජතාාන්ත්‍රික භාවය සම්බන්ධය හරි දේපුතේ අපි ඊළඟට බලමු මේ රාජතතාාන්ත්‍රික භාවය ක්‍රියාත්මක වන ඉරඟාආකාරය ඒ තමයිදීපාර්ශ්වික රාජතාන්ත්‍රික භාවය වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් බහු පාර්ශවික රාජතාාන්ත්‍රික භාවයක් වෙන්නත් පුළුවන්. මොකක්ද මේ වීපාර්ශික රාජතාාන්ත්‍රික භාවය කියලා කියන්නේ. ඒ තමයි ඔකලට මේ තිරේ බලාගන්න පුළුවන් ටිකක් හෙමින් බලන්න බොහොම සරලව තේරුම් ගන්න දුවේ පුතේක. ොම ප්‍රාෝගක දේවල් මේ කතා කරන්නේ ලෝකේ සිදුවෙන දේවල් මේ අපි කතා කරන්නේ එනිසා දුවේපුතේ සරලව තේරු ගන්න ලොකුවට හිතන්න එපා බොහොමහරලව අපි ගත්තොත් දීපාර්ශික රාජතාන්ත්‍රික භාාවය කියල කියන්නේ එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයක් සමඟ තමන්ගේ ජාත්‍යන්තර අභිලාශ ක්‍රියාවට නන්වාන ආකාරය තමයි දීපාර්ශික රාජතාංත්‍රික භාවය කියලා කියන්නේ. ඉළඟට දුවේපපුතේ රාන් එක රාජයක් පමණක් එක්ක නෙමෙහිනේ සම්බන්ධතා පවත්වන්නේ එතුකොට රාජ්‍යාන් කකිහිපයක් සමඟත් සම්බන්ධතා පවත්වන්න පුළුව. අන්න එවැනි අමස්ථාවකද අපි කියනවා ඒක බහු පාර්ශ්වීය රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් කියලා දෙැක උදාහර ගන්නකොත් වීපාර්ශීය රාජතාාන්ත්‍රික භාවයට අපි අපේ අසල්වෙසි රාජ්‍යත් සමඟ කිට්ටුුව එෙන්මට යුතු කරම. ශ්‍රී ලංකාව සහහින්දියාව ඒ අපි කියන්නේ දීපාර්ශී රාජතාංචික භාාවයක් කියලා. අපි චීනය අත්ක කිට්ටු සම්බනතා පවත්වනවා. ඒක ශ්‍රී ලංකව සහ චීනය අතර තියන දීපර්ශික සම්බනතාවයක්. ලැට අපේලාප අපේ සහුදර රාජ්‍යයන් සමක කටයුතු කරනවා. ඒක බහු පාර්ශීය සම්බධතා ගොඩනැගෙන අවස්ථාවක් විදිරත් හඳුන්වන්න පුළුවන්. මේ අනුව අපිට නැවතත් විදේශ ප්‍රතිපට්ටිය තවත් අර්ධකතනයක් දෙන්න පුළුවන් විදේශ ප්‍රතිපත්තිය කියල කියන්නේ දුවේ පුතේ මේ රාජතාාන්ත්‍රික භාාවත් එක්ක සාකච්ඡා කරනකොට. රටාක් සිය ජාතික බලය සහ ජාතික අභිලාශ ප්‍රදර්ශනය කරන ආකාරයක් විදියට අපිට විදේශ ප්‍රතිපත්්තිය හඳුරුවන්න පුළුවන්. දුවේ පුතේ මේ විදියට අපි බලමු අපි කලින් එකැරයක්. දශ ්‍රපතියට ංචි නිර්චනය දුන්නා. මේකපු කාරණත් එක්ක නැවතත් අපි පුළුවන් විදේශ ප්‍රතිපත්තිය සම්න්ධෙන් තමත් පොඩි නිර්චනයයට එන්න. ඒ තමයි රාජ්‍යයක් සිය ජාතික බලය සහ ජාතික අබිලාශ ප්‍රකාශයට පත්කරන ආකාරයක් විදියට විදේශ ප්‍රතිපත්තිය හඳුන්වන්න පුළුවන් අපි දැම් බලමු ඒක විදේශ ප්‍රතිපත්තිය යනු රාජ්‍යය ස ජාතික බලය හා ජාතික අිලාශ ්‍රකාශයට පත් කරන්න වූ ආකාරයක් බවට විදේශ ප්‍රතිපත්තිය පත්වෙනවා. එතුකට දරුවනේ අපි විදේ ප්‍රත් ිකක් ඉදිරියට කතාකරගෙන යනවා. දැන් ඇත්තරම අපි මේ විදේශ ප්‍රතිපත්තිය කිය කතා කරන්නේ පුතේ මේ වර්තමානයේ තිබෙන නූතන රාජ්‍යන් පාවිච්චි කරන විදේශ ප්‍රතිපත්තිය ගැනනි. නමුත් අපේ රට කුඩාාවුනත් අප රට රෞ්ි හසයක් ය අවුදු. ුන්දාහට එහාගේ ඉතිහාසයක් තිබෙනවා. අන්න එහෙමනම් මේ ඉතිහාසය තුළ අපේ රට විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරලා තිබෙනවා ඈත කාලයක සිට. අන්නේ නිසා අපි චුට්ටක් කතා කරලා බලමු අපි අතීතයේදී කොහොමද විදේශ රටවල් සමඟ සම්බන්ධ වුණේ කියන කාරණාව ගැන. දරුවනේ යෝගොල්ලෝ දන්නවා අපිට ඈ අතීතයක් තිනවා විේෂ පි. අපේ රට පිහිටලා තිබෙන්නේ ඉන්දියන්සාගරයේ මදදයේ ඉන්දියාවටිතා මාසන්නයේ. මෙන්න මේ පිහිටීම නිසාම අවුරු දෙදහස් පන්සිියකට ඈත අතීතයේ ඉඳලාම අපේ හිටපු රජවරු විදේශ සම්බන්ධතා පවත්වලා තිබෙනවා වෙනත් රටවල් සමග විශේෂම වෙලද සම්බන්ධතා පවත්වලා තිබෙන විශේෂෙන්ම ඉන්දියාව සම්බන්ධ කරගෙන සංස්කෘතිය සමාජමය කාරණා දේශපාලනය කෘෂිකර්මය මෙ සියලුදේ ඉන්දියාව පදනම් කරගෙන අපිට ලැබිලා තිබෙනවා. ඊට අමතරව කලාපිය අනෙකුත් රාජ්‍යයන් සමඟ වෙළඳ ගනු දෙනු අපි කරලා තිබෙනවා. ඒක්කම බටහිර රාජ්‍යන් සමගත් අපි සම්බන්ධතා පවත්වලලා ඇතිබෙනවා ග්‍රීකය රෝමේ වගේ රාජ්‍යන් සමඟගත් මේ අතීතකාලයේ සිදුවෙච්ච දේවල්. එතුවට මේ සම්බන්ධතා. ඒ ලාවක හරිම මිත්‍රශීලි. තවත් වෙලාවක ආක්‍රමනශීලි. ඒ වගේම මේ මිත්‍රශී සම්බන්ධ ඉතාම අපිට කිට්ටුයි මමෝල් තවත් උදාහරණයක් කියන්න දියපතේ ඔයාල හොඳතම දන්නවාේ උදාහරණය විශේෂෙන්ම ඉන්දයාාවේ අශෝක අධිරාජ්‍යයා සහ අපේ දේවානම්පියදිස් රජතුමා අතර පැවතුනු මේ රාජතතාන්්‍රික සම්බන්ධතාවය එක මිත්‍රශීලී සම්බන්ධතාවක මිතුරුකම නිසාපිට කොච්ච්‍ර ේල් අශෝක අධරාචයා අපේ රට එව්වද බුදු දහම එව්වා ඒවගේම ශ්‍රීීම අබෝධිය අපිට එව්වා ඒ රටේ තිබුණු කලාශිල් පපටි අපිට ය්වා නිස මේ මිත්‍රශීලී සම්බන්ධතාවයට තිබෙන හොඳම උදාහරණයක් විදිට අපිට මේ දේවාන පිතිස් රජතුමාගේ කාලයේ සිදුුවවෙච්ච මේ සම්බන්ධතාවය පෙන්න්නන්න පුළුවන්. ඒවගේම පලවෙිනි විජේබහු රජතුමාගේ කාලයෙත් මේ වගේ මිත්‍රශීලි සම්බන්ධතා පැවැත්තුවා ඔහු මේ මිත්‍රශීලි සම්බන්තා පැවැත්තුවේ පීවා හමාධ දෙකරගෙන දරුවනේ. රජතුමාගේ දේවිය ටිලෝකසුන්දරී මේ ඉන්දියාවේ රජකුමාරිකාවක්. ඒවාගේම තමන්ගේ සහෝදරියත් තමන්ගේ සහෝදරියත් ඒ රට ඒකුමාරයෙකුට විවාහකරදීම මගින් මිත්‍ර සීලිත්වය හැබැයි සමහර අවස්ථාවල අපි අපේ ජාතික බලය පෙන්න්න පු අවස්ථාව තියෙනවා අදුවේ පුතේ. ඒක අවුරුදු උන්දාහකට හා අතත කාලටත් අපේ ගෙනන්න පුළුවන් අපේ ජාතික බලය ප්‍රදර්ශනය කරපු අවස්ථාව ඔලා හොඳදට මටගේට ගන්න අපේ රාවනා රජතුමා අපේ ජාතික බලය පෙන්නවා. විදේශ රටකට ගියා ඉන්දාවට ගිල්ල එහි රාජකුමාරිකාව සීතාව. හ මේක ජාතික බලය ප්‍රදර්ශනය කරපු අවස්ථාවක්විදියට අපිට කියන්න පුළුවන් මෑතකාලේ ජාතික බලය ප්‍රදර්ශනය කරන අවස්ථාක් ති වබෙනවා ඒක වෙනමා කාරයකට නමුත් අතීතයේදී මේ විදයේ සිදුවීම් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම අප පලවෙනි පාක්‍රම බහු රජතුමාත් තමන්ග විදේශ ප්‍රතිපත්තිය හරහා අපේ රටේ ජාතික බලය වෙනත් රාජ්‍යන්වලට පෙන් බලා තිබෙනවා. ඒ වගේම අපේ රට වෙනත් රාජ්‍යයන්වල ජාතික බලයේ ගොදුරු වෙච්ච අවස්ථාවනුත් මේ ඉතිහාසේ තුළ අවිධාකිනා. උදාහරණ විදිහයට අපි දන්නවා එලාර ආක්‍රමණය පළවිනි රාජේන්ද්‍ර රජතුමාගේ ආක්‍රමණය පලවි රාජරාජ ආක්‍රමණය ඒ වගේ විශාල ආක්‍රමණ ප්‍රමාණයකටත් අපිට මුහුණ දෙන්න සිදුවෙන. මේවා තමයි වෙනත් රාජ්‍යයක ජාතික බලයට අපි ගොදුරු වූ අවස්ථා. ඟට දුවේපුතයේ ම අවධානය යොමු කරන ාවගල්ලන්ගේ මේ විදියට අතීතයේ ගනු දෙනොටික ඉදිරියට සිදුවමින් එන අවස්ථාවේ එක්තරා සන්ධිස්ථානයක අපි බටහිර ජාතීන් තුන්ගොල්ලකට යටත්වෙනවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියලා ජාතිීන් තුනකට අපි යටත්වෙනවා. ත්‍ර මේ ජාතිීන් තුනට යටත්වුණු කාලයේ අපි අපේ විදේශ ප්‍රති පත්තිම කාක්ති. අපේ විදේශ ප්‍රතිපත්තිය තනිකරම තීරණය කළේ ඒ බටහිර ජාතිීන්. ඔවුන් අපි හඳුනා යටත්විජිත කාරකරාජ්‍යය කියලා මේ යටත්විජිත කාරකරාජ්‍යවල අවශ්‍යතාව අනුව තමයි අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණෙන්ම තීරණය වනේ. ඊළඟට දුවේපුතේ අප නිදහසෙන් පසු කාලයේ විදේශප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමුකරමු. මේ නිදහසෙන් පසු විදේශ පප්‍රතිපත්තිය ගැන කතා කරනකොට. දන්න දම ස හතුලි සට අපටි නිදහස ලබෙනවා එතරින් පස්සේ විධාණ්ඩු බලයට පත්වෙනවා ආණ්ඩු බලය නිවත්වෙනවා ඔය විදිේ කාරයක් මේ දක්වාම සිද්ධෙනමනි අන්න එතකොට නිදහසෙන් පසු අපේ රටේ විදේශ ප්‍රතිපත්තියට රිජුවම බලපානවා මේ බලට පත්වුණු ආණ්ඩු තන්ත්‍රවල නැතම් පාලන තන්ත්‍රවල දෘෂ්ටිවාද විශාල වශයෙන් බලපෑම් කරලා තිබෙනවා. හරන ර ගත් ො ද නස තලිස් න්දල පනස්සාහය දක්වා කාලය තුළ ක්ත් ජාතික පක්ෂයට සම්බන්ධ ආඩුවක් තමයි නිර්මාණය වෙන්නේ. ිලට එද්දස් නමසේ පනසා ඉඳලා හැට පහදක්වා කාලේ තුළ ශ්‍රී ලංකා නි දහ පක්ෂ ප්‍රධානකොට ගත්තු පාලතන්ත්‍රයක්තමයි නිර්මාණය වෙන්නේ. ඊලග නැවත් ද ශ නමසේ හැට පහහින්දල එදසනමසේ හැත්තෑව දක්වා කාලේ තුළ එක්දජාක පක්ෂයට ආ්ඩ බලය මාර් න. ැවත එදසමසේ හැත්තව සහ හැත්ත හතකාලය තුළ ශ්‍රීලංකාන දහස් පක්ෂය ප්‍රධානකොට ගත්ත සමගි පෙරමුණු ආණ්ඩුවක් බලට පත්වෙනවා එදදා සමසේ හත්හතේද. නැවතත් එක්ත් ජාතික පක්ෂය බලයට පත්වෙනවා. නැවතත් එද්දාශනම සයානු හතරද පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකරාශය කර ගනිමින් ශ්‍රීලංකා දහස් පක්ෂය බලයට පත්වෙනවා. මෙට මේ ආකාරයට මංවල්ත කියන්න උත්සසාහ කළ දරුවනේ. අපේ රටේ කොචර දේපාන පක්ෂ බුණාත් මේ බලය දිනාගැනීමේ කාරයේ වැඩි වශයෙන්ම නිගත වෙලා තිබන්නේ ප්‍රධාන දේශපාන පක්ෂ දෙක් මේ ප්‍රධාන දේශපාන පක්ෂ දෙක වටා තමයි අනෙකුත් දේශපාන පක්ෂ ඒකරාශී වෙලා ආණ්ඩු පිහිටවලලා තිබෙන්නේ එහෙමනං නිදහස ලබපු දවසේන්දලා අද මේ දක්වාම අපේ රටේ විදේශ ප්‍රතිපත්තියට මෙන්න මේ පාලන තන්ත්‍රවල ජාත්‍යන්තර අදහස් බලපාලතියෙනවා. ඔුන්ගේ මතිමතා අන්තර බලපාල තිබෙනවා. ඔන්ගේ දෘෂ්ටිවාද බලපාලා තිබෙනවා. ඒ අනුව තමයි අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය වර්තමානය තිබෙන්නේ. එදදා සමසේ හැත්ත හතේ ආ්ඩුව හඳුන්වා දුන්නු විවෘතාාර්ථික ප්‍රතිපත්තියක් හාසමඟ බැඳුුණු විදේශ ප්‍රතිපත්තියක් මෙන මේ විදි අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ. කාලයෙන් කාලයට බලයට පත්වන ආණ්ඩු තන්ත්‍රවල දෘෂ්ටිවාද සහ මතවාදයන්. ඉලාට දුවේබුතේ අපි මෙතෙක් මේ කතා කරගෙන ආවේ රාජතාන්ත්‍රික භාවය සම්බන්ධව රාජතාන්ත්‍රික භාවය කොහොමද විදේශ ප්‍රතිපත්ය කෙරෙහි බලපාන්නේ කියලා. මිට අමතරව තවත් කාරනා දෙකක් විදේශ ප්‍රතිපත්වය සම්බන්ධයෙන් බලපවැත්වෙනවා ඒ තමයි පලවිනි. අපිකතාකර රජතාාන්ික සම්බන්ධතාව අපිදෙන් කතා කරලා. අවසන් කළා ගිලාට අපිකතා කරන්නේ විදේශාධාර කියන උපක්‍රමය නැත්තං ක්‍රමවේදය. මේක තමයි රාජ්‍යක් තවත් රාජ්‍යයක් සමඟ සම්බන්ධතා පවත්වන තවත් ආකාරයක් වෙන්නේ. චතුර මේ විදේශධාර අපිට පුළුවන් රාජ්‍යක් සිතවත් රාජ්‍යයකට සපයන අවස්ථාතිය එන්න පුළුව. එවගේම අපි දන්න වජාත්‍යන්ත්‍රර සංවිධාන තියෙනවා විශේෂමක් සජාතින්ගේ සංවිධානය අනුබදධායතන අන්න ඒ හරහා අපිට ලැබෙන විදේශාධාර තිබෙනවා. දැ මේදවසල ෝගල්ලෝ මාධ්‍ය බැල ගම් දුවේ පුතේ ඔගල්ලොෝ හොඳට අවධානයමු කරන කාරණාව පිළිබඳව මේ COොවිD-19 වසංගත යත් සමඟ විදේශාධාර ඉදිරිට ආපු බවක් පේනවා මට මම මේ කාලයේ තුළ අත්දැක්කා විශේෂෙන්ම එක්සර්ජාතින්ගේ සංවිධානයට අනුබද්ධව තියන ලෝක බැංකුව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ටික අපිට ඇමෙරිකානු ඩොර් මිලියන එකසය විසියාටක ප්‍රධානයක් දුන් බවට ප්‍රකාශ වුණා. ඒ වගේම එක්සත් රාජධානයේ ආග්‍රාමාත්‍යවරයා සුවවෙලා ගියාට පසුව ඔහු තීන්දු කලා මුළු සංවර්ධනය වන සියලුම රටවල්වලට ඔවුගේ. රටේ මුදල් වොලින් ස්ටලින් පවන්වලින් මිලියන දෙසීයක් වෙන් කරන්න. මෙන්න මේ විදිර මම්මි කතා කරන්නේ අතීත විදේශාධාර සම්බන්ධන්නේ නෙමෙයි මේ වර්තමාන තත්වය හමුවේ විදේශාධාර දෙන්න ජාත්‍යන්තර සමාජයක්‍රාත්මක වන සංවිධාන වගේම ලෝකයේ බලවතුන් අපි කියැන ජාතික බලය පෙන්න්නන රාජ්‍යයන් කියලා අන්නේ ජාතික බලය. පෙන්වන රාජ්‍යයන් පවා ඉදිරිපත් වෙලා තියෙන අපි දන්න මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනබදය කොයිඩ්නයින් වසංගතයෙන් විශාල ලෙස පීඩාවිඳනවා එහෙම ඉඳගෙනත් අනිකුත් රාජ්‍යන් වලට ඔවුන් විශාල වශයෙන් විදේශාධාර දෙන්න ඉදිරිපත් වෙලා තිබෙනු. ඊළංඟට අපි කතා කරන්නේ මිලිටරි බලය ගැන මිලිටරි බලය කියලා කියන්නෙත් ජාත්‍යන්තර සමාජය තුළ විදේශ සම්බන්ධතා පවත්වන තවත් ආකාරයක්. ඕගොල්ලන්ට හිතේ විදුවේ පුතේ මිලිටරි බලයකි ගුහම මේ යුද්ධ කිරීම තවත්ට ආකමණය කිරීම තවත් රටකර ප්‍රහාරඉල්ල කිරීම. ඒකම නෙමේ දරුවනේ මිලිටරි බලය කියල කියන්නේ. මිලිරි එක්තර ආකාරයකින් රටක් තමන්ගේ ජාතික බලය ප්‍රදර්ශනය කිරීම යොදදාගන්නා කාරණාවත්තමයි ිටරි බය. දහර ගත්ොත් ඇමෙරිකා එක් ජනපදය ිිරි බය. යොදා ගන්න ම එමනැත්නම් මිලිටරි බල පෙන්වනවානිකුත් රාජ්‍යන්ට තමන්ගේ ජාතික බලය සහ ජාතික අබිලාශ ඉස්මතු කරගන්න. නමුත් අද බලන්දු ඒපුතේේ මිලිටරි බලය ක්‍රියාත්මක වන ආකාරය විශේෂම අපේ රටේ යුද හමුදාව සහ පේත්‍රිවිද හමුදාව මේ වෙනකට මේ කොවිඩ් වසංගතය අපේ රටේ තුරන් කිරීම සඳහා සම්පූර්යෙන්ම කට යුතු කරන්නේ අපේ. එනිසා දුවේ බුතේ මේ මිටරි බලය ගැන යුද්ධකිරීම නෙමෙයි. එක හොඳට මතක තියාගන්න රාජයක ආරක්ෂාල සඳහා මිටරි බලය අවශ්‍යයි ඒවගේ රාජයක කටයුතු රාජ අපහසුදාවට පත්ච්ච අවස්ථාවක රජ අන්ත අසරණවෙේච්චා අවස්ථාවක ඒ රාජ්‍යය ආරක්‍ෂා කරගැනීමේ වගකීමත් හැකියාවත් මිලිටරි බලය හරහා තිබෙන බව අපේ රටින් ඒක ඔප්පු කරලා තිබෙනවා. දුවේ පුතේ අපි ඉළඟට බලමු අපි මේ ක්‍රමවේදටික කතා කරලා අවසන් කරන ඒ නිසා අපි මේ මාතෘකාව යටතේ අපිටඉන්න පුළුවන් ප්‍රශ්නයකට අපි ොමුුවෙමු ඔගොලට දැකගන්න පුළුවන් අපි එසඳ හදීපු ප්‍රශ්ණය නූතන රාජඡය විදේශ ප්‍රධිපත්තිය ක්‍රියාත්මක කරන්න වූ ක්‍රමවේද මොනවාද ැ චුක්ටක් කල්පනා කරන්න විදේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න වූ ක්‍රමවේද මොනවද කියලා. ඔන්න ඒ ප්‍රශ්නය පිළිතුර තමයි රාජතාන්තික සම්බන්ධතා විදේශධාර සහමිලිටරි බලයි. ඉළඟට දුවේ පුතේ අපි මේ කොටස කතා කරලා ඉවරයි අපි අපේ විෂය නිර්දේශයේ තිබෙන තවත් නිපුනතාවයක් පිළිබඳව අවධානයයුම කරන්නයිසු උදානම් වන්නේ තමයි ්‍රී ංකාව දේශ්‍රපත්තියට බලපාන සාධක මොනවාද කියන කාරණාව. අපි ඊළඟට සලකා බලමු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බලපාන සාධක මොනවාද කියලා. දේ පුතේ අපි තවත් ප්‍රශ්නයක් කරෙහි යොමු එමූ මේ මාතෘුකාවෙන් අහන්න පුළුවන් බලන්නේ ප්‍රශ්නය නූතන විදේශ ප්‍රතිපත්තියේ සුජාත මාධ්‍යයක් නොවන්නේ කියල තම අහල තියෙන්නේ. රන්න තිබෙන්නේ නමුතන විදේශ ප්‍රතිපත්තියේ සුජාත මාධ්‍යයක් නොවන පිළිතුර තෝරන්නයි තිබෙන්නේ. ඇතුකට දීල තිබෙනවා පිළිතුරු පහක් සාමානයෙන් ඔබලන්ට උසස් පෙලදි වරණ පහක් තමයි ලැබෙන්නේ ඉනිසා ඒ විදිහයටටම තමයි මේ වරණ සකස් කරල තිබෙන්නේ පළවෙනි පිළිතුර තමයි රාජතාාන්ත්‍රික සේවාාව දෙවැනි පිළිතුර විදේශාධාර තුන හමුදා මූලෝපාය හතර සංස්ෘතික සමදතා පහ ආගම්වලට හරවා ගැනීම. නතුර මෙයි එකක් අත් උත්තර හතරම ගැලපෙනවා ප්‍රශ්නයට එක පිළිතුරක් පමණක් අසා අතිබෙන ප්‍රශ්නයට ගැලපෙන්න්නේ නැහැ වලට තියනෙ නොගැලපෙන පළිතුර මෙතනින් තෝරන්න. එැං ඔගොලන්ට දෙකගත හැකි නිවැරදි පිළිතුර කුමක්ත කියලා ඒ තමයි ආගම්වලට හරවා ගැනීම. මම පොඩිදයක් කෝගලන්ට මතක් කරන්න කැමති මේ ප්‍රශ්නයම අපට තවත් විදිකට හරවන්න පුළුවන් අපි දකින අපේ උසස්පෙල ප්‍රශ්නපත්‍රයේදී. මේ එක දෙක තුන හතර පහ යොදන්නේ නැතුව. මේකට ABCCDE කියලා යොදලා උලින් අහන්න පුළුවන් නූතන විදේශ ප්‍රතිපත්තියේ සුජාත මාධ්‍යන් වන පිළිතුරු කාන්ඩය තෝරන්න කියලා ප්‍රශ්නට්යක් සකස් කරන්න පුළුවන්. අන්න එතන්දී ABCCDE කියන වරණ හතර ඔගොලන්ට මාරුකරමින් ලබා දෙනවා. එතකොටඊ කියන ප්‍රකාශය තමයි මෙතන්දී. ආගම්වලට හරවා ගැනීම කියනෙ එක සම්බන්ධයෙන් එන්නේ. එතකොට E අතහැර ABCD කියන පිළිතුර ඔබට තෝරාගන්න පුළුවන්. මතකතයාගන්න දරුවනේ. මේ එම රටාව නෙමෙයි අපිට විාගයේ දී. ගන්නට ලැබේන්නේ ඉතින් දුවේ පුතේ අපි මේ කතාගරපු මුල් කොටස මෙතරින් අවසන් වෙනවා අපි ඊළඟට තවත් මෙම පාඩමේම ඇබෙනත් මාතෘකාවක් කතා කරන්නටයි ඊළඟට සූදානම් වන්නේ. දේපුතේ අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්වන මාචකාව තමයි ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපච්චියයට බලපාන සාධක මනවාද කියනෙ අප විදේශ ප්‍රතිපත්තිය යැනමක්දදිි ලොපී කලින්පාඩමේදි කතා කලා. අපි ඒක තවදුරටත් ඉදිරියට ගෙන යනකොට අපි දැනගත යුතුයි. ශ්‍රී ලංකාරේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි බලපාන සාධක මොනවාද කියන කාරණාව. ඔබට දැකගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බලපාන සාධක මොනවාද කියලා, අපි සාධක හයක් හඳුනාගෙන ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. වෙනි සාධකයේ තමයි බූදේශපාලන පිහිටීම. අපි බලමු බූදේශපාලන පිහිටීම කියලා කියන්නේ මොකක්ද කියලා. දුවේපුතේ ඔගල්ලෝ පුංචි කාලින්ද ලම දන්න දෙයක් ගැන තමයි මේ මතක් කරන්නේ අපි දන්නවා අපේ රට බිහිටල තියෙන්නේ ආසියා මහද්දීපයේ කියලා. ප්‍රාශයා මහදවීපයේ ඉන්දියාවට ආසන්නයෙන් ඉන්දියාවට පහලින් නිමනැත්තන් ඉන්දියාවට දකුණින් ඉන්දියන් සාගරයේ මධ්‍යගතව තමයි අපේ රට පිහිටලා තිබෙන්නේ. එහෙමනං මෙන්න අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි රිජු බලපෑමක් කරලා තිබෙන. විශේෂන්වා අපේ රටේ ජනවාසවීම කෙරෙහි පවා මේ පිහිටීම බලපාලා තිබෙනවා. එවගේම ඈත අතීතයේ ඉඳලම අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි මේ ඉන්දියාවට ආසන්නයෙන්ඒවගේම ඉන්දියන් සාගරයේ. මධ්‍ය ගතව පිහිටා තිීම, අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ තීරණාත්මක සාධකයක් වෙලා තිබිෙනුම්. එවගේම මේ ඉන්දියන් සාගරයයේ මධ්‍යයේ පිහිට ආතිබීම ඇත්තවශයෙන්ම කිවොත් එකක ආකාර්ශණීය පිහිටීමක් දරුවනේ. ඇත්තටම ඉන්දියන් සාගරයේ මේ පිහිටා තිබීම, මුළුල් ලෝකයේම අවධානය දිනාගන්නට අපේ රට හැ කියියවල බිලති නම්. ඒ වගේම මේ අපේ රට පිහිට ල තිබෙන්නේ. ඉන්දියන් සාගරයේ මධ්‍යයේ. පෙරදිග සහ අපරදිග යාකරන නාවික මධ්‍යස්ථානයක තමයි අපේ රට පිහිටලා තිබින්නේ. මෙට මේ පිහිටීම නිසාම බූදේශපාලන පිහිටීම නිසාම අපේ රටට විවිධාකාර සම්බන්ධතා ගොඩ නාාගන්න පුළුවන්වෙලා තිබන එක පැත්තකින් සමාජය සම්බන්ධතා සංස්ෘතික සම්බන්ධතා වෙළඳ සම්බන්ධතා ආදී වශයෙන් අතීතයේ සිටමි පිහි. ඒතු කොටගෙන විවිධ සම්බන්ධතා ජාලාාවක් නිර්මාණය වෙලා තිබෙන. ඒකම මේ භූදේශපාලන පිහිටීමයි සම්බන්ධයෙන් කතා කරනකොට ඉන්දියාවට ආසයෙන් පිහිටා තිබීම නිසාම අපි ඉන්දියාවත් සමඟ විශාල වශයෙන් සමාජසාහ සංස්ෘතික සම්බන්ධ ගඩ නාගෙන තින අපි කලින් පාඩේදකවගේ විටික මිත්‍රශීලී විටික ආක්‍රමණ ශීලී ඒ කොහොම වනත් අපිට මේ ඉන්දියාවත් සමග තියන සම්බන්ධතාවය අතිශයින් වැදග. ඊළඟට ඉ ඉන්දියාවෙන් එළියට ගියාට පස්සේ, අපි දන්නව දකුණු ආසියාතික කලාපය තුළත් අපි සාමාජිකත්වය දරමින් කලාපීය කටයුතු කෙරෙහි යොමුවෙමින් මේ අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් කරගෙන තිබෙනවා. ඉතා අමතර අපි ආසියාවේ සාමාජිකයෙක් වශයෙන්, ආසියාර්තික රාජ්‍යයක් වශයෙන් පිහිටල තිබෙන ආසියාාතික රාජ්‍යාන සමඟත් අපි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගෙන යනවා. ඊළගට. විශේෂන් අපි කලින්ස් කතාකල අපි පීට ලතියෙන ඉන්දියන සාග්‍රී මධ්‍යය කියලා එනිසා අපි මේ ඉන්දියානු සාගර කලාපය තුළ ජාත්‍යන්තර ආර්ථික කටයුතු සම්බන්ධයෙන් විශාල වැදගත් මෙහයක් අපි ඉටු කරු කරමින් සිටිනවා. විශේෂන් අපි දන්නවා ඉන්ද ඉන්දියානු සාගර කලාපය තුළ ඒ කලාපය මධ්‍ය කොටගෙන පිහිට තිබ සංවිධාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. බිම්ස්ටෙක් සමුළුව සංගවිධානය ඒගේ අයිෝආරයේ සංවිධානය ඉළඟට මුහුදු සේදමාවත කියන ජාලයේ සාමාජිකයක් ලසත් අපි කටයුතු කරමින් සිටිනවා. ඊට අමතරව ඉන්දියාවට ආසන්නව දකුණු ඉන්දියාව තුළ ඒ වගේම ආසියානු කලාපය තුළ පවත්වන විදේශ සම්බන්ධතා වලට අමතරව අපි ජාත්‍යන්තරයේ අනිකුතුරාජයන් සමගත් විදේශ සම්බන්ධතා පවත්වනවා. මේ බූදේශපාලන පිහිටීම තමයි මේ සම්බන්ධතා ශක්තිමත් කරන්නට හේතුවෙලා තිබෙන්නේ. දෙවැනි සාධකය තමයි සමාජ සහ සංස්ෘතික සාධක.ට සමාජ සහ සංස්කෘතික සාධක ගැන කතා කරනකොට දරුවනේ පිදන්නවා. අතීතයේ ඉඳලම අපි බහු සංස්කෘතික සමාජයක් විදියට තමයි නිර්මාණය වෙලා තිබේන්නේ විශේෂෙන් අපි ඉන්දාව ආසන්නේ රාජ්‍යක් වූ නිසාම ඉන්දියාවේ සංස්කෘතික බලපෑම අපිට එල්ල වුණ. ඒ වගේම ඊළඟට අපි ඉන්දියන්සාගරයේ මධ්‍යයේ පිහිටා තිබීම නිසාම වෙළදාම සඳහා වෙනත් ජාතිකයන් අපේ රටට පැමිණිය. ඒ ආපු බොහෝ පිරිස් අපේ රටේ ඉස්තිර පදිංචිකඩුවන් බවට පත් වනාා පසුකාලීනව ඒ අය අපේ ජාතියේ කොටසක් බවට පත්වෙනවා. අන්න එතන්දී ඒ අය අදහන ආගම ඒ අය අදහන ආගම තිබෙන වෙනත් රාජ්‍යයන් ලෝකයේ තිබෙනවා ඒ නිසා අපි ඒ රාජ්‍යයන් සමඟත් විදේශ ප්‍රතිපත්තියක් වශයෙන් සම්බධතා ඇතිකරගන්නවා විශේෂෙන් අපි දන්නවා වෙළදාමට පැමිණි ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයන් ලංකාවේ පසුකාලීනව ජන සමාජයේ ඉස්තිර පදිංචකරුවන් බවට පත්වෙන මේ රඩේ පුරවසයන් බව පත්වෙන ඔවුන් අදහන්නේ ඉස්ලාමී ආගම මේ ආගම තිබෙන අනෙකුත් රාජ්‍යයන් මේ ආගම පදනම් කරගෙන අපේ රටත් සමඟ විවිධ සම්බධතා ඇතිකරගෙන තිබෙන. එනිසා මේ ආගමික සංස්ෘතික සම්බධතාවයක් මේ අපේ රටේ ගොඩ නැගිලා තිබෙනවා. ඊට අමතරව අපි ගත්තොත් ඉන්දාව තිබුණු ආසනතම පිහිටීම නිසා අපේ රටට බුදු දහම ලැබෙනවා. ඒ වගේ ශ්‍රීීම හාබෝධිය අපිට ලැබෙනවා මේ විදිේ සංස්කෘතික සම්බන්ධතාවයක් අපි ඉන්දියාවත් සමගත් ගොඩ නගාගෙන තිබෙනවා. ඒ වගේ මේ බුදුදහම පදනම් කරගෙන අපි ආසියාවේ වෙනත් රාජ්‍යන් සමග ඒකයන්නේ. බුරුමය තායිලන්තය ජපානය චීනය වගේ රටවල් සමඟත් සම්බන්ධතා ඇතිකරගෙන තිබෙනවා මේ සමාජ සහ සංස්කෘතික සාධක පදනම් කරගෙන. ඉලාට අපි දන්නවා අපි අවුරුදු හාර්සිය පණහක් පමණ බටහිර ජාතීන්ට යටත් වෙලා හහිටිය. නිසා බටහිර ජාතන්ගේ ආගම අපේ රට තුළ ස්ථාපන වුුණා අන්න ඒ නිසාම අද අපි ඒ රටවල්වල ආගම අදහන. අපේ රටේ පුරවැසියන් අතර ඉන්න. ඒනි සමේ ආගම සම්බන්ධ වෙලා අපේ සංස්ෘතික සම්බන්ධතාවයක් ඒ රාජ්‍යන් සමඟ ගොඩනැගිලා තිබෙනවා. ඇත්තටම දරුවන අපි දන්නව පාස්කු ප්‍රහාරයල්ල වෙලා දැන් හුරුදක් වෙනවා. ඇත්තටම මේ පාසු ප්‍රහරය එල්ල වනේ කතෝලික දේවස්ථානවලට අන්න එතෙන්දී ලෝකයමේ රට ධ අවධානය යොමුවෙන්න එක හේතුවක් වුණා. ඒගොල්න්ගේ ආගමික මධ්‍යස්ථානවලට තමයි අපේ රටේ ප්‍රහාරය එල්ල වනේ. අන්න ඒ නිසා මේ සමාජ සහ සංස්ෘතික සාධකය ඉතාම තීරණාත්මක ලෙස අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි බලපාලා තිබෙනවා. අපි ඊළඟට කතා කරමු අපි තුංවෙනි සාධකය වෙත යමු බලන්න තුන්වෙනි සාධකය දේශපාලන ආර්ථිකය දුවේ පුතේ මේ දේශපාලන ආර්ථික කියලා කියන්නේ අප රටේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි බලපාන තවත් වැඩගත් සාධකයක්. ඒ තමයි දරුවනේ අපේ රටේ කාලෙන් කාලට අපි කලිින්කිව වගේ කාලෙෙන් කාලෙට ආණ්ඩු ල පත්වෙන මනින්. තොට ඒ ආණ්ඩු බලයට පත්ව වුණහම ඒ ආණන්්ඩු විසින් ඔවුන් යම් යම් ආර්ථික ප්‍රතිපත්තින් අපේ සමාජයේ ඇති කරනවා. මේ සමාජයේ ඇති කරන. ආර්ථික ප්‍රතිපත්තිය, ඔවන්ගේ දේශපාලන න්‍යය පත්‍රය ඇතිබි ආර්ථක ප්‍රතිපත්තිය වෙන්නට පුළුවන්. ඒක රිජෝම බලපානව අපේ රටේ විදේ ප්‍රතිපත්තිය කෙරෙහි උදාහරණයක් ඉතිරගත්වොත් දරුනේ බලො දන්නවා. එ දස්සමසේ හැත්ත හතේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ විශාල වෙනස ඇතිවෙනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂ ආ්ඩුව බලට පත්වෙනවා. එ බලයට පත් වෙලා අපේ රටේ අභ්‍යන්තර සහ බාහිර. ප්‍රතිපත්තිය බවට විවෘර්තාාර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙනවා. මේ විෘතාාර්ථික ප්‍රතිපත්තියත් සමඟ විශේෂෙන්ම අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයට විශාල වශයෙන් විවර කිරීමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. අන්න එහෙමනං මේ පාලන තන්ත්‍රවලති වෙනම විදේශ ප්‍රතිපත්තිය බොහෝසයින්ම ජාත්‍යන්තරයට තීරණාත්ම සාධකයක් වෙනවා. ඉලාට අපි කතා කරමු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියටට බලපාන හතරවන සාධකය පිළිබඳව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බලපාන හතරවන සාධකය තමයි පාලන තන්ත්‍රයේ දේශපාලන අබිලාශ. මේ අපි ගර කලින් කතාකරපු මාතෘකාවම සාධකයේම දිගු අක් ලෙසටත් අපිට මේක කතාකරගෙන යන්න පුළුවන් රටේ පවතින පාලන තන්ත්‍රයේ දේශපාලන අිලාශ රටේ විදේශ ප්‍රතිපත්තියට බලපානමයි කියන එක තමයි මේක අදහස් කරන්නේ විශේෂෙන්ම අපි දන්නවා නිදහසෙන් පසුව ලංකාවේ මාරුවෙන් මාරුවට විධදේශපාලන බලයට පත්වෙනෝ එ බලයට පත්වන පක්ෂවල අබිලාශයන් වල දිගුවක් විදියට විදේශ ප්‍රතිපත්තිය හඳුන්ුවන්නට පුළුවන්. අපි යොමු එමු විදේශ ප්‍රතිපත්තිය ඊළඟ සාධකය වෙට පස්වෙනි සාධකය කලාපීය සහ ජාත්‍යන්තර බලතුලනය අපිස්සල බලමු කලාපීය බලතුලනය ගැන අපි නිරන්තරයෙන්ම කියපු කාරණාව අපි දකුණු ආසියාතික කලාපයේ ඉන්නේ ආසියාතික කලාපේ ඉන්නේ අන්න එහෙම නං අපි මේ ආසියාතික කලාපය තුළ තිබෙන ජාත්‍යන්තරයේදී සිදුවන බලය සම්බන්ධයෙන් අපි ඒකට සම්බන්ධ වෙනවා අපේ විදේශ ප්‍රතිපත්තියේ කලාපී විදේශ්‍රතිපත්තිය සමග සංකලනයක් සිදුවෙනවා ඒවාගේම ආසියාලු කලාපය තුළත් විශේෂයෙන්ම අපි අපේ ජාත්‍යන්තර සම්බන්ධතාවලද විශේෂයෙන්ම කිට්ටුම සම්බන්ධතා පගත්වනවා දකුණු ආසියාතික කලාපය සහ ආසියාතික කලාපයත් සමඟ. දෙවනුව අපි ඔොම්මු එමු ඔගලන්ට පේනව ඇති ජාත්‍යන්තර බලතුලනය කියලා කොටසක් අපි මෙතර සඳහන් කරනවා. මේ ජාත්‍යන්තර බලතුලනය ගැන කතා කරනකොට අපි ධාතරවනි පාඩමිීත් කතා කරනවා දරුවනේ දීද්‍රැවීිය ලෝකක්‍රමයක් ගැන ඒ වගේම ඒක ද්‍රැවී ලෝක්‍රමයක් සහ බහුදුදරැවීය ලෝක්‍රමයක් ගැන. මෙන මේ ලෝකක්‍රමය අපේ විදේශ ප්‍රතිපත්තියට බලපානවා. මම සරලව පොඩ්ඩක් ඕගලන්ට මේ ීද්‍රැවිය ලෝකක්‍රමය ඒක ද්‍රැවිය ලෝක්‍රමය සහ බහුද රැවිය ලෝක්‍රමය ගැන සරලව පොඩ්ඩක් කියන්න හිතුවා. පුතේ ඕගොලෝ දන්නවා එද්දාස් නමසය හතලිස් පහේ දෙමෙන ලෝක යුද්ධය අවසන් වුණනේ. තුර දෙවනි ලෝක යුද්ධය අවසන් වුනාට පස්සේ. ඇමරිකාව ප්‍රමුඛව ඇමරිකාවට ආකර්ශණය වුණු තවත් විශාල රාජන් ප්‍රමාණයක් ධනවාදය කියන මතවාදය ආර්ථික සාදේශපාල මතවාදය ප්‍රමුඛ කරගෙන ඇමරිකාව වටා රොක්මුණ. ඒකම රුසිියාව තවත්රාජජන් ප්‍රමාණයක් ඒක රාශී වුණ ඒ සමාජවාදය සහ කොමියුනිශ්වාදය මූලික කරගෙන. ඒ අනුව ලෝකයේ බල කඳවුරු දෙ එකක් නිර්මාණය වෙනවා ඇමරිකාාව ප්‍රමුඛ ධනවාදී පිළ නැම් බටහිි රුසිාව ප්‍රමුඛ නැගෙන හිරපිල එහෙමත් නැත්තං සමාජවාදී පිල්ල කියලා. අන්න ඒ කාලයේ ලෝකේ ගොඩක් කරටවල් මේ ක්‍රමත් දෙකට ආකර්ශණය වෙලා තිබුණා කණ්ඩායමක්. ඇමරිකාව වෙත තවත් කණ්ඩායමක් රුසිාව වෙත. ඒනිසා ලෝක බල තුලනය ක්‍රාත්මක වනේ මේ බලමධ්‍යස්ථාන දෙකකේද්‍ර කර ගනිමින්. නමුත් අපි දන්නවා. එදදාස් නමසය අසුවේ වෙන් පසුව සිදුුවච්ච ජාත්‍යන්තර දේශපාලනය ඇතිවවෙච්ච යම් යම් හේතුූන් පාදක කරගනිමින්, සහභ්‍යන්තර දේශපාලන කටයුතුවල යම් යම් හේතුවන් පදරම් කරගනිමින්, රුසිියාව සමාජවාදය යම් පසුබෑම කර ලක් වෙනවා. ඒතුළ රුසිියාව ප්‍රමුඛ සමාජවාදී පිළ යම් පසුබෑමකට ලක් වෙනවා. ඒ රුසියාවේ පසුබෑමත් සමඟ ලෝකයේ බලතුළනය දවයක් මධ්‍යස්ථානයක් වෙත යොම්වෙන්න පටන් ගත්තා. ඒ අනුව ඇමරිකාව ලෝකයේ තනි බලවතා බවට පත්වෙන්න පටන් ගත්තා. ඒක තමයි අපි ඒක ද්‍රැවීය ලෝක ක්‍රමය කියලා කියන්න. එනම් දී ද්‍රැවීිය ලෝක ක්‍රමය කියලා කියන්නේ ඇමරිකාව සහ රුසියාව මධ්‍යස්ථාන. වශයෙන් පවත්වාගෙන ගිය ලෝක්‍රමය. ඒක ද්‍රවී ලෝක ක්‍රමය කියලා කියන්නේ. ඇමරිකාාවකේන්ද්‍ර කොටගෙන ග්‍රියාත්මකවෙච්ච ලෝකක්‍රමය. නමුත් දරුවනේ මේ ලෝක ක්‍රමයත් වැඩිකාලයක් ගත වුණේ නැහැ. එදදා සමසය අනුවෙන් පසුව ලෝක ඇතිඋනු විවිධාකාර වෙනස්වීම් විවිධ මතවාද ඉදිරිපත්වීම් සමඟ. මේ ඇමරිකාවටත් තවදුරටත් තනි බලවතා ලෙස ලෝකයේ වැජවෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ එකට හේතුව තමයි ලෝකයේ වෙනත් රාජ්‍යයන් කලාපිය වශයෙන් හෝ ආර්ථික වශයෙන් හෝ එකට එකතු වෙලා වෙන වෙන සංවිධාන ඇතිකරගන්නට පෙළඹෙන ආකාරයක් දකින ලැබෙන උදාහරණ විදිර ගත්තොත් බටහිර යුරෝපය කේන්ද්‍ර කොට ගනිමින් යුරෝපා ආර්ථික හවුල නිර්මාණය වෙන එනිසා යුරෝපය දෙසට එක කොටසක් ඒක රාශී වෙනවා. ඒ වගේම ආසියානු සංවිධානය නිර්මාණය වෙමින් නැගිනිහිර ආසියාාතිික රාජ්‍යයන්ටික නැගියන ආසියාාතික රාජ්‍යන්ටික වෙනම සංවිධාන ගත වෙනවා. ඒ වගේම බ්්‍රික්ස් කියල සංවිධානයක් නිර්මාණය වෙලා තිනව දරුවනේ. මේ බ්්‍රික්ස් කියන රාජ්‍යන්ටික මේ වචනේ මුල්ල අකරුවලින් තමයි අපේ මේ රාජ්‍යන්ටික එකතු වෙලාති වෙන්නේ බ්‍රසීලය. රුසියාව, ඉන්දියාව, චීනයෙන් සහ දකුණු අප්‍රිකාව මේ නැගියෙන ලෝක බලවතුන්. ලෝක ආර්ථිකය නැගියෙන බලවතුන්. මේ බලවතුන් එකතු වෙලා මේ බ්‍රික්ස් කියන සංවිධානය හදාගෙන තිබුණු. මේ අනුව බලමධ්‍යස්ථාන කිහිපයක් දකින්නට ලැබෙනවා. මේ බලමධ්‍යස්ථාන කිහිපයක් දකින්නටට ලැබීම තුළ ඇමරිකාවට තනිවම තිබුණු ස්ථානය යම් තර්මක අඩාලවීමක් දකින්න ලැබෙනවා. මෙන්න මේ අනුව නිර්මාණය වෙන ලෝක්‍රමය තමයි දරුවනේ බහු ද්‍රැවීය ලෝකක්‍රමය කියලා හඳුන්වන්නේ. එතකොට ජාත්‍යන්තර් වශයෙන් අපි විදේශප්‍රතිපත්තියක් ක්‍රියාවටනන්වනකොට අපිට මේ බල සම්බන්ධතා පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂෙන් මාධවෙනකොට නැගීෙන බලවතුන් කෞුරුන්ද කියන එක කාරණාවඳ අවධානය යොමු කරමින්, අපේ විදේශ ප්‍රතිපත්තිය සකසාගන්නට සිදු වී තිබෙනවා. දරුවන අපි ඊළඟට යොමුුවමු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි බලපාන ඊළඟ සාධකය වෙත. අවසාන සාධකය ජන සමාජයේ අපේක්ෂතා සහ අධිපති දෘෂ්ට්‍රීන් ජනසමාජයැ අපේ රට අභ්‍යන්තරයේ ජනතාවගේ අපේක්ෂණ තියෙන මන ඒ වගේම ජනතාව ඉල්ලන දේවල් තිබෙනවා මේ ආණ්ඩු තන්ත්‍ර වලින් ජනතාව බලාපොරොත්තු වෙන තා තියෙනවා ඒ වගේම ජනතාවටත් යම් යම් දෘෂ්ට්‍රියයක්ක් තිවෙන. අන්නේ දෘෂ්්‍රීන් ඒ වගේ ජනසමාජයේ පවතින ජනතාවගේ අපේක්ෂතා රටේ විදේශප්‍රතිපත්තියට යම් බලපෑමක් ඇතිකනු ලබනවා. විශේෂෙන්ම මේ ජනසමාජය මේ අපේ පානතන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරය අනුව කල්පනා කරවන තන් කතිකාවතක් ගොඩ නගා ගන්නවා බටහිට ගැතිව ක්‍රියාත්මක වෙන විදේශ ප්‍රතිපත්තියක් ක්‍රාත්මක වෙනවාද. එහෙම නැත්නම් ඉන්දියාවට බරව යන විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවාද. එහෙමත් නැතන් චීනයට නැඹුරුුවන විදේශප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වනවා ද කියන කතිකාවත් ජනතාව අතරේ නිර්මාණය වෙනවා අන්න ඒවත් ශ්‍රී ලංකාවේ විදේශප්‍රතිපත්තිය කෙරෙහි රිජුවම දායක වෙනවා. මෙන්න ඔබට ඉදිරිපත් කරලාති වෙනවා මේ ආශුත වහන්න පුළුවන් ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය තීරණය කරන සාධක මොනවාද. අපි සාධක හයක් දැඉන්ගෙන නත්තනේ ය සාධක හය තමයිමිතෙන්ට ලියන්න ඕනේ. අපි දැම් බලමු එ පිළිතුර. දැම් බලන්න ඔබේ පිළිතුරක් සමඟ මේ පිළිතුරු සැස දෙෙනවද කියලා. දරුවනේ අපි අද දවසේ ඔබත් සමග පැයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව සහ ලෝකය කියන මාතෘකාව යටතේ දීර්ග සාකච්ඡාවක යෙදුනා. අපි ඇතෙන්දී හඳුනාගත්තා විදේශ ප්‍රතිපත්තිය යනුකුමක් ද. ඒවගේම විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි විදේශ ප්‍රතිපත්තිය සිදුවන ක්‍රමවේද මොනවාද කියන කාරණාව. ඊළඟට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි බලපාන සාධක මොනවාද කියන කොට සපී අද දවසේ සාකච්ඡාක් කලාා අදට අප මෙම පාඩම් එතනින් අවසන් කරනවා. නැවතත් දිනයක මෙම පාඩම ීතුරු කොටසත් සමගින් හමුවමු එතෙක් අයිබෝවල්. අයුබෝවන් ආදරණය දුුවේ පුතේ ඔබට මතක ඇති අපි මීට පෙරපාඩමේදී ශ්‍රී ලංකාව හා ලෝකයේ පිළිබඳ සාකච්ඡා කලාා. අපි ඒ පාඩමේදී සාකච්ඡා කලා විදේශ ප්‍රතිපත්තිය යනු කුමක්ද ඒ වගේම විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ක්‍රමවේද ගණනාවක් ලෝකයේ තිබෙනවා. එම ක්‍රමවේද මොනවාද කියලා අපි සාකච්ඡා කළා ඉන් පසු අපි සාකච්ඡා කලා ්‍ර ංකාවේ විදේශ ප්‍රතිපත්තියට බලපාන සාධක මොනවාද කියන එක ගැන. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවාද කියන කාරණාම තමයි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ අපිට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරන්න පුළන් විදේශ ප්‍රතිපත්තියේ ලක්ෂණ සාකච්ඡා කරන්න පුළුවන් කාරණ දෙකක් යටතේ. එකක් තමයි අපේ රටේ ක්‍රියාත්මක වන පාලන තන්ත්‍රවල දුෘෂ්ටීන් සම්බන්ධ වන අභ්‍යන්තර සාධක මත කතා කරන්න පුළුවන්. ඊට අමතරව ජාත්‍යන්තර බලතුළනයේ ස්ක්‍රියාත්මක වන කාරණ මත පදනවත් අපිට ශ්‍රී ලංකාවේ, විදේශ ප්‍රතිපත්තියේ විශේෂ ලක්ෂණ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අතරින් අපි මුලින්ම අවධානය යොමු කරනවා ශ්‍රී ලංකාවේ පාලනතන්ත්‍රවල අභ්‍යන්තර දෘෂ්ට්‍රීන් කොහොමද ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති විශේෂලක්ෂණයක් වන්නේ කියන එක. දුවේ පුතේ ඔබ දන්නම ඇති අපි අවුරුදුූ හාරසීය පණහක් පමණ කාලයක් යට අස්ථජිතයක් වෙලා ඉඳලලා එද්දාශනමසය හතලිස්සටේ නිදහස ලැඩුව මේ නිදහස ලැබූ දිනයේ සිට මේ දක්වා අපේ රට පාලනය කරපු පාලන තන්ත්‍ර කිහිපයක් තිබෙනවා.තකොට අපි ඒ පාලන සන්ත්‍ර පිල්ිබඳ අවධානය යොමු කළොත් අපිට දැකගත හැකි සුවිශේෂ ලක්ෂණයක් තිබෙනවා ඒ තමයි අපේ රටේ ප්‍රධාන දේශපාලන දහරාවන් දෙක් වටා ඒ වුණු අනෙකුත් දේශපාලනක්ෂ ඒකරාශී කරගනිමින් ආණ්ඩු පිහිටුව වූ ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ අනුව එද්දාශනමසය හතලිස් අටේ නිදහස ලබවු කාලයේ එදදා සමසය හතලිස් අටේ ඉදලා පනස්හය දක්වා එක් ආණ්ඩුවක් පැවතුන. ඉළංඟට ඉදදාාශ නමසය පනස්හය ඉඳලා ැට පහදක් වෛද්‍යශනමසේ හැට පහදක්වා කාලයේ තවත්පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක වුණා ඔයාදී වශයෙන් මේ දක්වා මාරුවෙන් මාරුවට අපේ රටේ අධිපතිධාරාවන් දෙකක් සහ ඒවටා ඒකරාශී වූ වෙනත් දේශපාලන පක්ෂරාශයක් එකතුවෙමින් සබහග ලෙස සංවිධානය වෙමින් අපේරට ාරග ගිහින් තිබෙනවා. මෙන්න මේ පාලන තන්ත්‍ර තමන්ගේ පක්ෂවල අභ්‍යන්තර දෘෂ්ටිවාද පදනාම් කරගෙන තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය සකස් කරගෙන තිබෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර බලතුලනය පිළිබඳවත් ඔුන් අවධානය යොමු කරමින් ප්‍රයෝගිකව වැඩි අවධානය තිබෙන්නේ කුමන පාර්ශ්වයටද කියන කාරණාව සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තරයත් සමගත් කිිට්ටුවෙන් කටයුතු කරන ආකාරයක් දකින්න පුළුවන්. අපි චුට්ටක් සාකච්ා කරල බලමු දුවේ පුතේ. මේ පාලන තන්ත්‍රවල අභ්‍යන්තර දුෘෂ්ටීන් සහ මතවාද කොහොමද විදේශ ප්‍රතිපත්තියට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව. අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු නිදහසෙන් පසු දුවේ පුතේ අපේ රටේ, මුලින්ම බලේට පත්වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාලන තන්ත්‍රයක් මේ පාලනතන්ත්‍රය වරින්වර බලේට පත්වෙමින් නැවත බලයෙන් ඉවත්වෙමින් නැවත බලේට පත්වෙමින් ලංකාවේ ප්‍රධාන දහාරාවේ පක්ෂයක් බවට පත්වෙලා තිබුණා මෙන්න මේ පක්ෂය විශේෂෙන් මෙදදා සමසය හතලිස් අටේ සිට තමන්ගේ අ්‍යන්තර දෘෂ්ට්‍රීන් වලට විශේෂ අවධානය යොමු කලාා ඒවිතරක් නෙමෙයි ප්‍රායෝගිකව බැලුවොත් ජාත්‍යන්තර බලතුලනය පිළි බඳවත් අවධානය යොමු කරමින් ඔවුන්ගේ විදේශප්‍රතිපත්තිය සැලසුම් කරගෙන තිබුණා. ඊළඟට දුවේපතය අපි බලමු එක්සත්ජාතික පක් පමණක් නොවෙයි ඊළඟට ශ්‍රී ලංකානනි දහස් පක්ෂය ප්‍රමුඛ සභාග විසිනුත් මේ විදිහටම පාලන බලය ලබා ගත්තුව අවස්ථා තිබෙනවා අන්න ඒ අවස්ථාවලදිත් ඔවුන්ගේ දෘෂ්ටීන් මත මේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කරගනු ලැබුවා. එතකොට නිදහසෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂෙන් විදස් වනසය පනස් හයේදී සභාගාණ්ඩුවක් පිහිටුවා ගන්නවා එද්දාස් නමසිය පනස් හයේ ඉඳලා එද්දාස්නමසිය හැට පහදක්වා කාලයේ තුළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සභාගයක් රටපාලනයකනු ලැබවා මෙට මේ කාලය තුළ ඔවුන් සමීපව ඉන්දියාව සමඟ ඒ වගේ මාසියාතික රටවල් සමඟ ඉළඟට හුසියාව වගේ රාජ්‍යයන් සමඟ කිට්ටු සම්බන්ධතාවව ඇත්තුවා. ඊට අමතරව ඔවුන් විශේෂෙන් එදදාශනමසිය පනස් හයේ ඉඳලා හැට පහදක්වා කාලයේ ඟ දාසමසය හත්තෑ විඳදල හැත්ත හත දක්වා කාලය සුවිශේෂයි මෙන්න මේ කාලසීමාව තු නොබැදි පිළිවෙත අනුගමනය කරමින් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය නොබැදි පිළිවෙත බවට පත්කරගෙන තිබුණා දරුවනේ. අපි ඊළඟට බලමු වර්තමානයේ ක්‍රියාත්මක වන පාලන තන්ත්‍රය පොදුජන පෙරමුණත් ප්‍රමුඛ සභාගයක් මේ වෙනගොට ක්‍රියාත්මක වෙනවා මේ පොදුජන පෙරමුණේ පිදේශ ප්‍රතිපත්ය පිළිබඳුවත් යම්මා ආකාරෙකින් අපි සඳහනක් කළ යුතුයි අපි දකිනවා බොහෝ අය විශ්වාස කරනවා බලට පත් වූ කාලයේ සිට මේ පාලන තන්ත්‍රය සුවිශේෂ කොට අපේ ආසන්නතම සඟයා ඉන්දියාව සමග සමීප සබඳතාාවක් පවත්වනා ආකාරයක්ත් එ එහාට ගිහිල්ල චීනය සමග සම්බන්ධතා පවත්වනා කාරයයක් දකින ලැබෙන. හි අමතරව ආසියාතික රාජ්‍යයන් කරෙහි සුවිශේෂ විශ්වවාසයක් තබා තිබෙනවා. ඉතාමතරව ජාත්‍යන්ත්‍ර බලතුලනය සම්බන්ධයනුත් මධ්‍යස්ථව ප්‍රියාකරණ ආකාරයක් අපට දැකගත හැකි අපි දැන් යොමු එමු මේ අපි සාකච්ඡා කරපු කාරණා ඇසුරෙන් කෙටි ප්‍රශ්නයක් පිළිබඳව අපි අවධානය යොමු කරමු. නිදහසිෙන් පසු ශ්‍රී ලංකාව පාලනය කළ පහත්ත පාලන සන්ත්‍ර අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියේ විශේෂ ලක්ෂණ මොනවාද. අපිට ඔන්නම් මේක විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න දක්වන්න කියලා උනත් අහන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්න අපි සකස් කළ තියෙන්නේ විශේෂ ලක්ෂණ මොනවාද කියලා. අපි පිළිතුරු දෙකක් සපයන්නට ඕනේ පලවිනි පිළිතුරට තමයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාල තන්ත්‍රමල විදේශ කො එක්සත් ාතික පක්ෂය ප්‍රමුඛ පාලතන්ත්‍රවල විදේශ ප්‍රිපත්තිය වඋුණේදුවේපුතේ තමන්ගේ අභ්‍යන්තර දෘෂ්ට්‍රීන් වලට අමතරව ජාත්‍යන්තර අධිපති බලවේගත් සමඟත් සහයෝගීව කටයුතු කිරීම තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිිපත්තිය බවට පත් වනේ. දෙවනි පිළිතුර තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පාලන තන්ත්‍රයන් ක්‍රියාත්මක වූකාලයේ තිබුණු විදේශ ප්‍රතිපත්තිය. එතන්දිකි යන්න පුළුවන් වෙන්නේ මුල් කාල යේ නං විශේෂම නෝ බැදි පිළිවෙතක් අනුගමනය කළා වර්තමානය වෙනකොට ජාත්‍යන්ත්‍ර වශයෙන් සක්්‍රීය මධ්‍යස්ථභාවයකින් කටයුතු කිරීම කියලා අපිට මේ පිළිතුබ දෙක සඳහන් කරන්න පුළුවන්. දරුවනේ. අපි සාකච්ඡා කලා ශ්‍රීලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ විශේෂ රක්ෂණ පිළිබඳව. දැන් අපි අවධානය යොමු කරනවා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සමකාලීන ප්‍රවණතා. සමකාලීන ප්‍රවණතා කියන්නේ දරුවනේ මේ ආසන්න කාලයක් තුළ සිදුවෙන ක්‍රියාවලයක්ක් ගැන පිසාකච්ඡා කරන්නේ. එනිසා අපි යම් කාල පරාසයක් අපි මේකරවෙන් කර ගත්තා විශේෂන් මන දෙදස් පහළවේ වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සමකාලීන ප්‍රවනතා ගෙන තමයි. අපි වැඩි අවධානය යොමු කරන්නේ මේ මාතෘකාව යටතේ. විශේෂෙන්ම දේපුතේ දෙදස් පහලවෙන් පසුව ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරනකොට දකින්න පුළුවන් විශේෂම ලක්ෂණයක්ති වෙනවා.ඒ ශේෂ ලක්ෂණය තමයි දරුවන මෙතන සඳහන්නවා දෙදස් පහලවෙන් පසු ආර්ථික රාජතාන්ත්‍රික සබඳතා. විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය උපනත්තිය බවට පත්වී ඇත. මේක තමයි අපේ විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රියම උපනැතිය. ඒකන්නේ ාජතාන්ත්‍රික භාවය අපි කලින් දවසේදුවපුත අපි දීර්ග වසාකච්ඡා කරලා මේ රජතාන්ත්‍රික භාවය පිළිබඳ. නමුත් වැඩි වශයෙන්ම වර්ධමාන ජාත්‍යන්තල බලතුනය වැඩි මාමධානයම් වෙලා තිබෙන ආර්ථික ෂේත්‍රය පිළිබඳව. ඒනිසා දැනට වර්තමාන රාජ්‍යයන් වල පාල ක්‍රියාත්මක වන, විදේශ්‍රතිපත්තිය බොහෝවිට ආර්ථික බලය කේන්ද්‍රකොටගෙන ආර්ථික උපනතීන් කේන්ද්‍රකොටගෙන තමයි විග්‍රහ කනු ලබන්නේ. එනිසා ආසන්න වශයෙන් දෙදස් පහලව ඉදලා ශ්‍රී ලංකාව තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ සමකාලින්න ප්‍රවණතා විදිට වැඩි වශයෙන්ම ආර්ථික වශයෙන් ජාත්‍යන්තර මූල්්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කරන ආකාරයක් දකින්න ලැබිෙනවා. ඒ විදියට අපේ රට සමී ඇසුරුන සමීපව සම්බන්ධතා පවත්වන සමීපව තමන්ගේ රටට යම් යම් සහන ආධාර උපදෙස් ලබා ගන්නා වූ විදේශ මූල්්‍ය ආයතන කිහිපයක් අපි හඳුනා ගනිමු ඒ තමයි පලවෙනිිය අන්තර්ජාතික මූල්්‍ය අරමුදල තිබෙනවා මේ ලයිස්තුේ ඉළඟට ලෝකවෙලඳ සංවිධානය තිබෙනවා ඒවගේ අපි ලෝක බැංකුව වශයෙන් හඳුන්වන ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකුව තිබෙනවා මේ මූල්්‍ය ආයතන අතරේ ඒවගේම ලෝක ආර්ථික සංසදය සහ අන්තර්ජාතික මූල්්‍ය සංස්ථාව කියන ආයතන ටි ආර්ථික වශයෙන් මූල්්‍ය ආධාර සපයන මූලෙමය වශයෙන් අපි සම්බන්ධතා පවත්වන ආයතන විදියට සඳහන් කරන්න පුළුවන්. මෙන මේ ආයතනක් සමඟ දෙදාස් පහළවෙන් පසු සමීපව ඇසුළු කරන ආකාරයක් දකින ලැවිෙනවා. ඒ එක්කම මේ ආයතන සමඟ සමීපව ඇසුළු කරන අතරම අපි දකිනවා ඉන්දියාව සම සී. විශේෂණ මකිවොත් අපි දකිනවා මින් පෙර නොතිබුණු ආකාරයකට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සහාමේ යහපාලන ආණ්ඩුව ප්‍රියාත්මක වනා ආකාරයක් මෙන්න මේ කාලය තුළ ඉන්දියාව කෙරෙහි යොමුවීමක් දකින ලැබෙනව පසුගාමීව වනත් චීනය සම්බන්ධ සමගත් කිට්ටු සම්බන්ධතා ගුණ නගා ගන්න ආකාරයක් අපි අපි පහුගිය කාලය තුළ හඳුරාගනු ලැබවා. ඉළඟට දුවේ පුතේ දෙදස් පහළවේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයෙන් ඉවත් වෙලා නව ආණ්ඩුවක් වෙත අද වෙනකොට අපි යොමු වෙලා තිබෙනවා. එතකොට මේ ආ්ඩ විශේෂෙන්ම අපි දකින දේ තමයි මේ වර්තමාන ආ්ඩුව, විශේෂයෙන්ම ආසියාව එවගේම ඉන්දියාව, චීනය වගේ රටවල් සමඟ කිට්ටු සමීපවාස්ත්‍රය කරන ආකාරයක් ගැකිනෝ ඒ වගේම ජාත්‍යන්තර සමාජය තුළ මධ්‍යස්තභාවයකින් කටයුතු කරන ආකාරයෙකුත් දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ ක්‍රියාකාරකම් ටික තමයි සමකාලීන ප්‍රවණතා ලෙස අපට සාකච්ඡා කළ හැක්කේ. අමතරවදුවේ පුතේ සමකාලන ප්‍රවණතා විදිට අපිට සාකච්ඡා කරන්න පුළුවන් දෙදස් පහළවේ බලට පත්වෙච්ච පාලන තන්ත්‍රයේ සමකාලන ප්‍රවණතාවයක් විදියට ඒ ඒ පාලනතන්ත්‍රයේ හිට පුනායකයන් ඔවුන් විදේශ සංචාරවලට සහභාග වුණේ විශේෂම ඔවුන් සම්බන්ධතාප වැත්තුවේ විශේෂම ආසියාතික රාජ්‍යන් සමඟ තවත්වු විශේෂ කරල ගත්තුොත් ආසියාවේ නැගීෙන රාජ්‍යන් සමඟ සමීපව කටයුතු කිරීමට එම පාලන තන්ත්‍රය කටයුතු කලා විශේෂෙන්ම කිව්වොත් මෑතකාී නැගීෙන රාජ්‍යයන් විදිට අපේ නැගිනහිර ආසියාාතික රාජ්‍යන් වල වියට්නාමය සිංගප්පුූරුව තායිලන්තයේ සහ කොරියාව වැනි රාජ්‍යයන් සමඟ සමීපව කටයුතු කරන ආකාරයක් දකින්නට ලැබුණා. ඊට අමතර ව අපි සාකච්ඡා කලොත් දෙදස් පහළවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සභාග ආණ්ඩුව ඉන්දියාව සමග ිට්ටු ඇසු ක් පවත්වවා ඒ වගේම චීනය සමඟත් මිත්‍රශීලිව කටයුතු කරන ආකාරයක් දකින්නට ලැබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ගත්තහම අනෙකුත් සංවිධාන සමඟ විශේෂෙන්ම යුරෝපාර්ික හවුල වගේ සංවිධාන සමඟත් සමීපව කටයුතු කරන ආකාරයක්. සඳුනාගත හැකි. අපි මේ කතා කළේ එක්සත්ජාතික පක්ෂය ප්‍රමුඛ පාලනතන්ත්‍රවල සමකාලීන ප්‍රවනතා ඒවගේ ශ්‍රී ලංකානි දහස් ප්‍රමුඛ සභාග පාලන තන්ත්‍රවල දකින තැබුණු විශේෂත්වය තමයි එකොළගේ කලාපියවාදයක් දකින්න ලැබුණ වැඩි වශෙන් යාලා ඉන්දියාව සමඟ ආසිාතික රාජ්‍යයන් සමඟ බොහොම ලඟින් සමීප සම්බධතා පවත්වන ආකාරයක් දකින්නට ලැබෙනවා. වර්ධමානයේදී දෙදස් දහනමයේ බලයට පත්වුණු පාලනතන්ත්‍රයේ සමකාලණ ප්‍රවන්තාවය ගැන කතා කළ යුතුයි. ඔවුනුත් ඉන්දාව චීනය සහ නැගීන ආසියාතික රාජ්‍යන් සමඟත් සමස්තයක් විදියට ගත්තොත් ජාත්‍යන්තට බලතුලනයේ තිබෙන රාජ්‍යන් සමඟ, මධ්‍යස්ථව කටයතු කිරීමටත් පෙළඹිලා තිබෙනවා. මේ තමයි ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සමකාලීන ප්‍රවණතා අප හඳුනාගනු ලබන. අපි ඊළඟට මේ අපි සාකච්ඡා කරපු කොටසින් පොඩි ප්‍රශ්නයකට යොමුවෙමු වර්තමානයේ ශ්‍රී ලංකාව සමීප සම්බධතා පවත්වන ආර්ථිකහා මූල්්‍ය සංවිධාන මොනවාද. අපි කලින් පාඩමේදි දීර්ව සාකච්ා කළා නම් කළා ආර්ථික සහමූල සංවිධාන කිහිපයක් අපි සම්බන්ධතා පවත්වනා කියලා අන්නේ සංවිධාන පිළිබඳවයි මේ ප්‍රශ්නයෙන් ඔබගෙන් අසනු ලබන්නේ අපි බලමු මේ ප්‍රශ්නයට නියමිත පිළිතුරකුමක්ද කියලා දැන් ඔබට පෙනෙනවා ඇති වර්තමානයෙන් ශ්‍රී ලංකාව සමීප සබඳධතා පවත්වන ආර්ථික හා මූල්්‍ය සංවිධාන මොනවාද කියන කාරණාව ගැන. දුවේපුතේ ඔබලට කැමතිනම් විවිධ පොත්පත් තිබෙනවා. මේ සංවිධාන පිළිබඳව වැඩිදුරධ්‍යනයකට යොමුවෙන්නට හැකියාව තිබෙනවා. දුවේපුතේ අපි ඊළඟට තවත් මාතෘකාවක් වෙත යොමු එමු ඒ මාතෘුකාව තමයි. විදේශ ප්‍රතිපත්තියේ අභියෝග සහ ගැටලු කියන මාචුකාව, අතිශයින්ම වැදගත් මාතෘකාවක් දරුවනේ අපි දීර්ග වශයෙන් ශ්‍රී ලංකාව සහ ලෝකය කියන තේමාව යටතේ කරුණුකාරණා රාශ්‍යක් ඉගෙන ගත්තා මේ කරුණුකාරණා මැනවින් ඔබ අසාසිටියානම් මැනවින් ඔබ ඒ කාරණාවබෝධ කරගත්තා නම් ඔබට මේ වන විටත් ශ්‍රී ලංකාව විදේශ ප්‍රතිපත්තියේදී මුහුණ දෙන අභියෝග සහ ගැටලු මොනවාද කියන එක පිළිබඳ අවබෝධයක් ලබාගන්නට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් අපි සලකා බලමු අපේ රට විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්ක කිරීමේදී මුහුණ දෙන අභියෝග සහ ගැටලු මොනවාද කියන එක ගැන. විශේෂම දරුවනේ දැම් බලන්න ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපස්තියේ ගැටලු සහ අභියෝග. රාජ්‍යයේ අභ්‍යන්තර දේශපාලන ආර්ථික සමාජහා සංස්කෘතිික වෙනස්වීම්වලද එක පැත්තකින් අනි පැත්්ටෙන් ජාත්‍යන්තර බල තුල්ලනයේ ද පිළිබිමුවක් වෙනවා. මොකද අපේ ගැටලු අපි ගාාවමයි තියෙන්නේ. ඒනිසා අපිට අපේ අභ්‍යන්තරයේ තින සමාජ දේශපාලන ආර්ථික ගැටලුැන අභ්‍යන්තර ගැටලු විශාල අභියෝගයක් වෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර බල තුලනයෙන් අපට එල්ලවන අභියෝගරාශයකුත් තිබෙනවා. අපි සාකච්ඡා කරමු මුලින්ම මේ අ්‍යන්තර. ය අපිට මතුවන ගැටලු මනවාද කියලා දරුවනේ අපි සඳහන් කරන පලවිනිම කාරණාව තමයිිට විදේශ ප්‍රතිපත්තිය තිබෙන ප්‍රධානම අභියෝගය විදියට අප පොත්පත්වල සඳහන් වෙන්නෙ එහෙමයි පලවෙනිම කාරණාව තමයි මේ ශ්‍රී ලංකාව කුඩා ආරාජ්‍යයක් වීම අභියෝගයක් කියලා. ඉතින් දරුවනේ ඔබ අපි සාකච්ඡා කරල බලමුි හොයල බලමු මේ රාජ්‍යයේ කුඩාවීම ඇත්තවශයෙන්ම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක්ද කියන කාරණාව. ඇත්තවශයෙන්ම දුවේ පුතේ අපි අතීතයට ගියොත් අපේ රට කුඩා කියලා කියන්නේ කවුරුන්ද කියන එක මට හිතන්න වෙනවා, අපිට හිතන්න වෙනවා. මොකද අපි භූගෝලිය වශයෙන් කුඩා තමයි. අපි දූපතක් තමයි. නමුත් දුවේ පුතේ අපිට එක්තරා කාලයක් තිබුණා. පුංචි වනාට විශාල වැඩකොටසක් අපි විසින් ඉටු කරනු ලැබූ. දුවේ පුතේ ඉතිහාසේ දෙස බලනොකොට අපිට දැනෙනවා අපි පෙරදිග ධාන්‍යාගාරයවලට පත්වෙලාතිබුරු රට. ඒ වගේම අප රට ඇත්තවශයෙන්ම විවිධ ශිල්පීන් විශාල ප්‍රමාණයක් ජීවත්වෙච්ච රාජ්‍යයා. ඒ නිසා ඇත්තවශයෙන්ම වර්ධමානයේ මේක අභියෝගයක් සහ ගැටලුවක් විදියට කියන්නේ කවුද විශේෂයෙන්ම බටහිරෙන් මේක අර්ථකතනය කරන අපිට හඟවනදේ තමයි. ඔයාලා පොඩිටටක්. ඔයාලට මකුත් කරගන්න බෑ. ඒ නිසා අවුගොල්ලො අපිට ඕන විදිහයට තමයි මේ ජාත්‍යන්ත්‍ර සමාජයේ තුළ ජීවත්ය යුත්තේ වැඩ කළ යුත්තේ. අපිට යටත්ව තමයි ඉන්න ඕනෙ කියන හැඟවීමක් තිබෙනවා. නමුත් දුවේ පුතේ අපි විශේෂන්ම මේ ගත වන කාලසීමාව තුළ අපිට අභියෝගයක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්ත්‍ර සමාජයෙන් අපිට මේ වෙනකොට එන බොහෝ නිෂ්පාදන ඇන හිටීමක් වෙලා තිබෙනම ඒ වගේම බොහෝ දේවල් අපි අපිට අවම වශයෙන් තමයි ආනයනය කරන්න සිද් වෙලා තිබිනිි නමුත් අපි කුඩා රටක් කුණාත් අපේ රටේ ඇත්ත වශයෙන්ම අඩු මොනමද. ඇත්ත වශයෙන්ම ගත්තොත් අපිට කනයතෙල් ස්වාභාවධර්මින් අපි ලබාදී ලනහැ. නමුත් ඔයවගේ යම් සුළු දෙයක් තමයි අපිට නැත්ති නමුත් අපිට අවශ්‍යතාවය තිබෙන වනම් අපිට පුළුවන් ලෝකයේ විශාලරාජ්‍යන් සමඟ කරට කර යොමුුවෙන්. ඒ වගේම අපේ රටේ තිබෙන ආර්ථික සම්පත් ස්වාභාවික සම්පත්වල යම් අඩුවක් තිබෙන ඒකත් අපිට තිබෙන අභියෝගයක් ඊළඟ අභියෝගය තමයි දරුවනේ විදේශවලින් අපිට එල්ලවන බලපෑම් විදේශ ප්‍රතිපත් අභියෝගයක් බවට පත් වෙලා තිබෙන විශේෂෙන්ම කිව්වොත් දරුවනේ. විදේශීය රාජ්‍යයන් ඔවුන්ගේ යම්යම් දේවල් අපමත්ත අපේ රාජ්‍යය මත පදිත කරනවා. එනිසා අපිට ස්වාධීනව ජාත්‍යන්ත්‍ර සමාජය තුළ හැසිරීමට තිබෙන අවකාශය අඩුවෙනම. ඒකත් අපිට මුහුණ දෙන්න සිදුවන අභියෝගයක්. ඊළඟ අභියෝගය තමයි දරුවනේ විශේෂෙන්ම රාජ්‍යයක් වශයෙන් අභ්‍යන්තරව අපේ පානතන්ත්‍ර විසින් අභ්‍යන්තරව ශක්තිමත්්‍රිය යුතුයි අභ්‍යන්තරටයුතු ශක්තිමත්ව තියාගෙන රැහගෙන කටයුතු කරන ගමන් ශක්තිවත්ව ඒවගේ මධ්‍යස්ථව ජාතයන්තට බලතුලනය සමඟ කටයුතු කළ යුතුයි අන්න එවිට අපිට පුළුවන් මේ විදේශ ප්‍රතිපත්තියේ තිබෙන අභියෝග ජයගැනීම සඳහා. දුුවේ පුතේ අපි සාකච්ඡා කරපු කාරණා ඇසුරෙන් යලිත් අපි ප්‍රශ්නයකට යොමුවමු. පහත දැක්වෙන මාධදෘකා තුරින් දෙකක් සාකච්ඡා කරන්න පලවන් ප්‍රශ්ණය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගස්වන සාධක. දෙවනි ප්‍රශ්ණය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය විශේෂ ලක්ෂණ තුන්ඒ ප්‍රශ්ය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සමකාලීන ප්‍රවනතා. මේක රචනාමය ප්‍රශ්න තුනක් මේ දීලා තිබෙන්නේ. අපි ඉහතින් සාකච්ඡා කරපු කාරණ ඇසුරෙන් ට මේ ප්‍රශ්න තුන ලියන්න පුළුවන් वाලට ලියන්න පුළුවන් අත්හදා බලන්න පුළුවන් මේ ප්‍රශ්න තුනම ඔගලන්ට ලකුණු විශසක ප්‍රශ්නයක්විදියට පෙළගස්වලා ියන්නටත් හැකියාව තිබෙනවා ඒ ප්‍රශ්නයම ලකුණු දහයකට ලගු කරමින් ලිවී මේ හැකියාවත් තිබෙනවා මේ හැකයාාව දෙකම ලබාගේ දක්තොත් ඔබට මේ ප්‍රශ්නය හොඳින් ලිවීමේ හැකියාව ලැබෙනවා දේ පුතයේ අපි දැන් යොමු වෙන්නේ අන්තර්ජාතික දේශපාලනය ගැන කතා කරනකොට ඒවගේ ජාත්‍යන්තර සම්බන්ධතා ගැන කතා කරනකොට අපට අමතක කළ නොහැකි මු ලෝකයටම බලපවත්වන විශාල ඒ වගේ එමටත්න් අපි තව විදිකට කිවුවොත් රජ්‍යන් එකේ අනු තුනක අන හතරක පමණ සාමාජිකත්වයක් දරන සංවිධානයක් තිබිෙනවා. මේක ලෝකයේයටම බලපැවැත්වෙන සංවිධානයමික ලෝක සංවිධානය කියලකිව වවත් වරදක් නැහැ. ඒ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. අපි මේ මාතචෘුකාවෙන් සාකච්ඡා කරන්නේ එක්සත් ජාතීන් සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවය කුමන ස්වරූපයක් ගන්නවාද කියන. එක ගැන නමුදදුවේ පුතේ. අපි එක්සත් ජාතීන් සහ ශ්‍රී ලංකාව ගැන කතා කරනකොට. පොඩි අඩුවක් නැතන් රික්තකයක් ඇති වෙනවා. එක්සත් ජාතිීන්ගේ සංවිධානය ගැන පොඩ්ඩක් කතා නොකලොත් අන්නේ නිසා අපි එක්සත් ජාතිීන්ගේ සංවිධානය පිළිබඳුව චුට්ටක් මතක් කරගනිමු. විශේෂෙන් අපි දන්නවා එක්සත් ජාතිීන්ගේ සංවිධානය බිහිකරගත්ත එද්දාස් නමුසය හතලිස් පහය වර්ෂයේ විශේෂම අපි දන්නවා දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා ඒ දෙවන ලෝක යුද්ධය අවසන්වීමත් සමඟ මුළු ලෝකේටම දැනනා මේ යුද්ධයේ අති භයාන එකකම ඒ නිසාම අපි දන්නවා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වෙනවා විශාල දේපල ප්‍රමාණයක් අහිමි වෙනවා. මිල කළ නොහැකි ජීවිතවලට නැවත පණදීමේ හැකියාවක් නැහැ. මෙන්න මේ සිදුඋනු වියසනය අති මහත් අන්නේ නිසා ලෝකවාසී ප්‍රජාවගේ අවධානය යොමුණ නැවත මෙ වැනි කුරිරු යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට. ඒ නිසාම ලෝකසාමය ඇතිකර ගැනීමේ අරමුණින් ලෝක බලවතුන් එක්සත්ජාතිීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමට කල්පනා කළ. තුොට එද්දාශනම සය හතලිස් පහේද තමයි මේ එක්සත්ජාතිීන්ගේ සංවිධානය ආරම්භ වෙන්නේ. එක්සත්ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය අපට හිමිවන්නේ එද්දාශනමසීය පනස් පහවර්ෂයේදී. ඒ උනත් දරුවනේ එක්දදාාශනම සේ පනස් පහේද අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබුවත් එද්දාශනම සය පනස් දෙකේ සිටම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා. අන්න ඒ නිසාම එක්සත්ජාතිීන්ගේ සංවිධානය සහ ලංකාව අතරේ සමීප සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. අපි බලමු එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉදිරි කාරනා කිහිපයක් වෙත අපි ියොමුුවමු. එක්සත් ජාතිීන්ගේ සංවිධානය ආරම්භ කර ගැනීමේ පරමාර්ථ ගැන පොියවධානයක් ක අපපියොම කරන්න ඕනේ ඇතරම එක්සත් ජාතින්ගේ සංවිධානය ආරම්භ කරගත්තේ නැතැම් පිහිටුවාගත්තේ ජාත්‍යන්ත්‍ර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමේ අදහසින්ඒ වගේම ජාතිී අතරෙම නැතැන් ලෝකවාසයෙන් අතර මිත්‍ර සම්බන්ධතාවේ වර්ධනය කර ගැනීම ඒ වගේම මේසාමාජික රටවල්වල අන්තර්ජාතික වශයෙන් ආර්ථික සමාජය සංස්ෘතික සහ මාංුශවාදී ගැටලු නිදාකරණය කරලා ඒ වගේම මානවයිතිවාසිකම් ආරක්ෂා කරදීමේ අරමුණෙන් තමයි මේ සංවිධානය පිහිටුවනු ලැබුවේ ඒ අනුව මේ සංවිධානය ලෝකවාසීන් වෙනුවෙන් විශාල මෙහිවරක් ඉටුකරමින් සිටිනවා පුතේ අපි එක්සත්ජාතීන්ගේ සංවිධානය අපිහිටුවාගැනීමේ ප්‍රමාර්ථටික කතාා කළා. අපි දැම්බලමු එක්සත්ජාතිගේ සංවිධාය සහ ශ්‍රී ලංකා අතරය තිබෙන සම්බන්ධතාවය කුමල ස්වරූපයක් ගන්නවාද කියලා එද්දාස් නමසේ පනස් පහේදි තමයි ලංකාව එක්සත්ජාතීන්ගේ සංවිධානය සාමාජිකත්වය ලබන්නේ. ඉන් පසුව එදදාශ නමසේ හැත්ත හයේ එක්සත්ජාතීන්ගේ සංවිධානය සැසයේ ්‍රධනත්වය දැරීම අ අපේරට හිමි වෙනවා. ඊළඟට අපිට තවත් අවස්ථාවක් හිමි වෙනවා ඉද්‍යාශ්‍රමසය හැත්ත අටේදී. ඒ තමයි මහා මණ්ඩල නිරායුද කරන සැසියේ ජෝජකයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාවත් අපේ රටට හිමි වෙනවා. ඊළඟට එද්‍යාශ්‍රමසය හැට හැට පහ කාලයේ ආරක්ෂක මණ්ඩලේ නිතය නොවන සාමාජිකත්වය දැරීමට අවස්ථාවක් ලැබෙනෝ මේක සුවිශේෂ අවස්ථාවක් දරුවනේ එකට හේතුව තමයි සාමාන්‍යෙන් එක්සර්ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩිලි සාමාජිකයෝ පහලොස් දෙෙනයි ඉන්නේ මේ පහලොස් දෙෙනගෙන් පස් දෙෙනෙක් නිත්‍ය සාමාජකය. ඔකො දැනටත් දන්න ඇති ඇමෙරිකා එක්සර්ජනපදය මහාභිතාන්‍යය ප්‍රංශය සෝවියටු සියාව සහච්චීනය මේ නිත්‍ය සාමාජිකයෝ. ඉළඟට අනිත් සාමාජිකයෝ දහදෙනෙක් ඉන්නවා එ නිත්්‍ය නොවන සාමාජිකයෝ වසට තුනකට වරක් මේ නිත්‍යය නොමන සාමාජිකයෝ මහාමණ්ඩලය මගින් තෝරාපත්කළු ලබනවා. ඉතිං ඉතාම වැදගත් අවස්ථාවක් තමයි අපේ රටට මෙහින් වෙලාතියෙන්න්නේ එදදා සමසේ හැට හැට පහකාලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය දැරීමේ අවස්ථාව අපිට උදාරෙනවා. ඊට අමතරව එක්සත්ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් විදිට. එක්සත්ජාතිීන්ගේ සංවිධානයේ තිබෙනවා ආර්ථික සංස්ෘතික සමාජීය කටයුතු සම්බන්ධයෙන්. දධායතන රාශ්‍යි ක්‍රාත්මක වෙනවා මෙන මේ අනුබද්ධායතන යටටතේ ශ්‍රී ලංකාවට විශේෂ ආධාර සපයාතිබෙනෝ විශේෂයෙන්ම අධ්‍යාපනයට රටේ සංවර්ධනයට සෞඛ්‍ය පහසුකම්වලට ඔය ආදී වශයෙන් විශාල අනුග්‍රහයක් එක් සධ්‍යාතිීන්ගේ සංවිධානය තමන්ගේ අනුබද්ධායතන හරහා ලංකාවට ලබාදීලා තිබෙනවා. ඒ වගේමඒ ක්දජාතිගේ සංවිධානය යම් යම් අවස්ථාවලදී අපේ රට විශේෂාවධානය යොම් කරපු අවස්ථාත් දකින්න ලැබෙනවා විශේෂෙන්ම මානවහි ිකම් උල්ලගනයවීම් සම්බන්ධ චෝදනා කිහිපයක් එල්ල වුණා පසුකාලයේදී නමුත් අපේ රට ඒස්ුලු ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව ලැබුණා අදටත් දැනටත් එක්සත්ජාතින්ගේ සාමාජිකත්වය ධරමින් මධ්‍යස්තවකට යුතු කිරීමේ හැකියාව අපේ රටට උදා වෙලා තිබෙනවා. දුවේ පුතේ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන සාකච්ඡා කළා දැන් අපි යොමු එමු ඒ සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්නයක් වෙට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරමාර්ථ දෙකක් නම් කරන්න එම පරමාර්ථ දෙක මිතන සඳහන් වෙනවා එකක් තමයි ජාත්‍යන්තර සාමයහා ආරක්ෂාව පවත්වාගෙන යාම ජාති අනිත් කාරණාව තමයි ජාතින් අතර මිත්‍ර සමඳතාව වර්ධනය කර ගැනීම. තවත් ප්‍රශ්නයක් ඔබ වෙත අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තමයි එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මොනවාද කියන කාරණාව ගැන. එක්සත් ජාතින්ගේ සංවිධානය සියසාමාජික රටවල්වලට සහන සපයන්නේ උදව් කරන්නේ තමන් විසින් පිහිටවා ගත්තු අනුබද්ධ ආයතන රාශ යටත ඒ අනුබද්ධ ආයතන වලින් කිහිපයක් තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ විශේෂම ගත්තොත් අන්තර්ජාතික කාම්කරු සංවිධානය විශෂම මේ දවස් වල සාකච්ඡාවට බඳුවන ආයතනයක් තියෙනවනේ දරුවන මොකක්ද ලෝක සෞ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයයක් එක්සත් ජාතිීන්ගේ අනුබද්ධ ආයතනයක් ඒ වගේම ජාත්‍යන්ත්‍ර මූල්‍ය අර මුදල ඒ වගේම ලෝක බැංකුව මේ කියන යුනිසෙප් යුනෙස්කෝ කියෙන යතන අනුබද් ආයතන ලෙස කතයුතු කරනවා. ඔබට මේ සඳහන් කරපු අනුබද්ධආයතන වලින් දෙකක් මේ පිළිතුර සඳහා ලියන්නට හැකියාව තිබෙන. දුවේ පුතේ අපි එක්සත් ජාතිීන්ගේ සංවිධානය ගෙන කතා කළා දැන් අපේ සාකච්ඡා කරන්න සූදානම් වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලිය ගැන මුලින්ම අපි බලමුූ මොකක්ද මේ පපුදුරාජ්‍ය මණ්ඩලය කියල කියන්න කියලා. මේ පුදුරාජ මණ්ඩලය එද්දාශ නමසේ හතලිස් හතරේ තමයි ආරම්භ වෙන්නේ. විශේෂෙන්ම මේ පොදුරාජ මණ්ඩලය ආරම්භවීම සම්බන්ධයෙන් කතා කරනකොට මේ පොදුරාජම ආරම්භ වන්නේ අපි දන්නවා මහාබ්‍රිතානය හිරු නොබසින අධිරාජයක් වශයෙන් ක්‍රියාත්මක වුනා ධීර්ඝ කාලයක් මේ මහාබ්‍රතානයට බටහිර දේශාංශවලත් නැගෙනහිර දේශංශවලත් විශාල යටත් විජිත ප්‍රමාණයක් තිබුණා. ඒවගේම දෙවනි ලෝක යුද්ධත් සමඟ මේ යටත් විජිත නඩත්තු කරගන්නටක් අපහස්සු වෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයෙන් විශාල බලපෑමක් කෙනවා මේ යටත් විජිතවලට නිදහස ලබා දින්න කියලා අන්න එවැනි පසුබිමක බොහෝ රාජ්‍යන් වලට මහාබ්‍රිතානය විසින් නිදහස ලබා දින. අන්නේ මහාබ්‍රතාා්‍යයෙන් නිදහස ලැබූ රාජ්‍යයන් ඒකරාශී කරමින්. මහාබ්‍රිතාන්‍යයේ රාජ්‍යනායිකාවන බ්‍රිතානය රැජින නායකත්වය දරමින් පිහිටුවාගත් සංවිධානය තමයි පොදුරාජ්‍ය මණ්ඩලේගලා කියන්නේ. තොවට පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයන් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් මහා ප්‍රමුකව කැනඩාව, නවසීලන්තය. ඕස්්‍රේලියාව ප්‍රෝදේශියාව වැනි රටවල් කිහිපයක් ඒකරාශී කරගෙන තමයි මේ පොදුරාජ්‍ය මණ්ඩලයය පිහිටුවනු ලැබුවේ. එදදාස් නවසය හතලිස් අටේ අපි නිදහ ැබවුවට පස්ස ශ්‍රී ලංකාව නිදහස් රාජයක් පවට පත් වුණනාට පසුව ශ්‍රී ලංකාවත් එක්සත් මේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබනෝ. තුොට එදහස් නවසය හතලිස් අටේ සිට ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය ම්ඩලයේ සාමාජිකය එක් ලිස කටයුතු කරනවා එතකොට මේ පොදුරාජ්‍ය මණ්ඩලය විසින් සිය සාමාජික රටවල් වලට විශාල වශයෙන් ඒ රටවල් පිළිබඳව අවධානය යොමු කරලා තිබෙන ඒ රටවල්වල තාක්ෂණෙක කටයුතු සම්බන්ධයෙන් ඒ වගේ මේ රටවල්වල සංවර්ධනය ඒ වගේ මේ රටවල්වල ක්‍රීඩා ශේත්‍රයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නිරන්තරයෙන් කටයුතු කරන ආකාරයක් පෙන් පෙනෙන්න්න තිබෙනවා දයේ පුතේ ඔබලාට මතක ඇති දෙදස් දහතුන වර්ෂයේ ඔය චෝගම් කියලා පොදුරාජ මණ්ඩලයේ ප්‍රධාන සම්මලනය පැවැත්තුවා අපේ ලංකාවේ, දෙස් දහතුන වර්ෂයේ. ඒ අනුව අපිට පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් එවැනි අවස්ථාවලටත් සහභාගීවීමේ අවස්ථාව ලැබුණම්.ඒවගේම සාමාජික රටක් පිදිට පොදුරාජ මණ්ඩලය, අපේ රටට බලශක්තිය සඳහා ආධාර කරලා තිබෙනවා. ඊට අමතරව අපේ රටේ දරුවන්ට ශිෂ්්‍යත්ත ප්‍රධානය කරලා තිබෙනවා. ඒ වගේම විවිධ සංවර්ධන කටයුතු සඳහාත් ආධාර සපයාදීලා තිබෙනවා. ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලය සියසාමාජික රටවල්වල අධ්‍යාපන කටයුතු සඳහාත් තාක්ෂණක කටයුතු සඳහත් ඒවාගේම ක්‍රීඩා කටයුතු සඳහත් විශාල මෙහිවරක් කරමින් තිබෙන බව. සඳහන් කළ යුතුයි. දුවේ බුතේ අපි දැන් පොදුරාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රශ්නයකට යොම්වමු පොදුරාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. දැ මේ ප්‍රශ්නයට පිරිිතුරු තෝරන්න කලින් මේ ප්‍රශ්නයෙන් අහන්න්‍ය මොකක්ති කියෙ අපිට අවබෝධ කරගන්න වවා. ඒ තමයි මෙතන අපි වැනිම අවධානය කළ යුතු ස්ථානය තමයි සාවධ්‍ය ප්‍රකාශය තෝරන්න ොට විවද්‍ය කියන වචනයේ තේරුම දෙැනගන්නට ඕනේ පිළිතුර තෝරන්නට කලින් තොට සාවධ්‍ය ප්‍රකාශයගෙලක අනි දරුවනේ වැරදි ප්‍රකාශය. එහෙමනං අපි බලන්න ඕනේ අපිට මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ පහක් සපයා තිබෙනවා මේ ප්‍රකාශ පහතුරින් ප්‍රශ්නයට ගැලපෙන නැතන් නිවැරදි පිළිතුරු හතරක් තියෙනවා ප්‍රශ්නයට නොගැලපෙන වැරදි පිළිතුරට තන් සාවධ්‍ය පිළිතුරු එකක් තිබෙනවා. මෙතනින් තෝරාගත යුත්තේ සාවද්‍ය පිළිතුර. අපි බලමු මේ ප්‍රශ්නය පිළිතුර කුමක් ද කියලා. ඔබට පෙනෙනම ඇති සාවද්‍ය පිළිතුර වෙන්නේ මහලඒකම්මරයාගේ නායක අත්තයෙන් ක්‍රියාත්මක වේ කියන එක මේක ප්‍රකාශය සාවද්‍යයි එතකොට මේ ප්‍රශ්නයේ නිවැරදි පිළිතුරවන්නේ පස්වෙනි වරණය තමයි නිවැරදි පිළිතුර විදියට අපි භාවිතා කරන්නේ දරුවන අපි දන්නව මහලේකමරයාගේ නායකත්ත එන්නේෙමයි පුුදුරාජ්්‍ය මණ්ඩලය ප්‍රැස් වෙන්නේ පුදුරාජ මණ්ඩලේ නායයිකාව වෙන්නේ විතානය මහ රැජින. අන්න ඒ නිසා තමයි මේ පිළිතුර වැරදි පිළිතුර විදිට සලකන්නේ. දරුවනේ. අපි ඊළඟට සාකච්ඡා කරන්න සූදානම් වන්නේ අපිට ඉතාම සමීප සංවිධානයක් පිළිබඳව. ඒ තමයි දකුණු ආසියාතික සහයෝගිතා. මේක අපි කෙටියෙෙන් හඳුන්නනවා සාක් සංවිධානය කියලා. එතකොට දරුවනේ අපි දන්නවා සාක් සංවිධානය ආරම්භ කලළේ දශ්‍රමසේ අසූ පහේ බංගලා දේශයේ ඩකා අගනුවර තමයි මේකේ ආරම්භක සාකච්ඡාව සිදුවෙලා ආරම්භක සමුලුව වැැවැත්තුනේ. එතකට ආරම්භ අවස්ථාවේදී දකුණුවාසියාවේ රාජ්‍යයන් හතක් මේ දකුණ වාසියාතිික සංවිධානයට සම්බන්ධ වෙලා තිබුණා. අපි බලමු මේ ආරම්භක රාජ්‍යයන් හතමනවාද කියලා ඉන්දියාව පකිස්ථානය නේපාලය භූතාානය බංගලාදේශය මාලදිවෙන සහ ශ්‍රී ලංකාව. මේ තමයි සාක් සංවිධානය ආරම්භක සාමාජික රටවල්. නමුත් පසුකාලීනව අපේ ආසන්නතම තවත්රාජ්‍යයක් කැමැත්ත ප්‍රකාශ කලාම හි සාමාජිකත්වය ලබන්න ඒ අනුව ඇෆ ගනිස්ථානයත් සාක් සංවිධානයේ සාමාජිකයෙක් බවට පත්වෙනවා. ඒ අනුව වර්ධමානයේ සාමාජික සංඛ්‍යාව අටක් වෙනවා. ඉළඟට අපි බලන්න ඕනෙ දරුවනේ ඇයි දකුම්වාසියාතික රටවල් මෙවැනි සංවිධානයක් ආරම්භ කළේ කියලා. අපි දන්නවා ලෝකයේ විවිධකාල පරාසවල, විද සංවිධාන බිහිවෙලා තිබෙනවා. විදන්නවා දෙවන ලෝක යුද්ධයයෙන් පසුව ඇමරිකාාව ප්‍රමුඛනේටෝ සංවිධානය නිර්මාණය වුණ. ඉළඟට රුසිියාව ප්‍රමුඛව බෝසෝ සංවිධානය නිර්මාණය වුණ. ඊට පසුව බටහිර යුරෝපා රටවල් එකතු වෙලා යුරෝපා සංගමය පිහිටුවාගෙන තිබෙනවා. මෙන්න මේ විදියට කලාපිය වශයෙන්. තම තමන්ගේ ප්‍රශ්ණ සාකච්ඡා කරගන්න තමන්ගේ සුහදත්වය වර්ධනය කරගන්න. අපි අසල් වැසි රාජ්‍යන් වශයෙන් එකිනෙකාට උදව පදව් කර ගැනීමේ අරමුණු ඇතුව තමයි දකුණු ආසියාතික රටවල් මේ සංවිධානය පිහිටුවා ගනු ලැබවේ. ඒ අනුව මේ අපේ සාමාජික රටවල් අට සිය ආර්ථික සමාජීය සංස්කෘතික අවශ්‍යතා, වැඩිදියුණු කරගන්න ඒවායගේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරගන්න කටයුතු කිරීමට මේ සංවිධානය කටයුතු කලා තිබෙනවා. ඒ වගේම මේ සාක් සංවිධානය ඉදිරිපියවර විදියට බැලුවොත් අපි දන්නවා දැන්නන්ටි අකර්මණ්‍ය වෙලා තිබෙනවා. නමුත් එක්තරා කාලවල මේ කලාපීය සාමාජික රටවල්වල පුරවැසියන්ගේ නැත්තන් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැන්වීම සඳහා සාෆ ක්‍රීඩාවුලෙකි ලක් ක්‍රීඩාවුල ලක් සංවිධානය කර තිබුණ. ඒවිදියට ඉතාම ආරම්භක කාලයේ ඉතාම සක්‍රීියව මේ සංවිධානය කලාපීය සහයෝගීතාවය වෙනුවෙන් කලාපී සාමුහිකත්වය වර්ධනය කර ගැනීම වෙනුවෙන් කටයුතු කලා නමුත් මතිකතියාගන්න දරුවනේ මේ සාක් සංවිධානය තුළ අභ්‍යන්තර කටයුතු සහ දේශපාලන කටයුතු සාකච්ඡා කිරීම තහනම් කරලා තිබුණා ඒ කටයුතු හැරෙන්න අභ්‍යන්තර වශයෙන් අපේ ආර්ථික සාමාජය සංස්ෘතික කටයුතු ඒවගේම අන්‍යෝ්‍ය සුහදත්වය ඒගේම විපත්තියක්සිදුවිුණුව ලා වෙලාවල්වර දියකින කාට උදව් පපදව් කර ගැනීම ආදී වශයෙන් සාමහිකත්වය වර්ධනය කරගත් වැඩ සටහන් මාලාවක් සාක් සංවිධානය විසින් දියත් කර තිබුණා. ඊළන්ඟට ඉට අමදරව සාක් සංවිධානය කලාපිය රාජ්‍යයන්වල වෙළදාම ශක්තිමත් කිරීම සඳහා. කලාපීය රාජ්‍යයන් වල නිෂ්පාදනවලට වැඩි තැනක් ලබාදීම සඳහා ගිවිසුම් දෙකක් ආරම්භ කරලාතිබෙන වෙළඳගිවිසුම් දෙකක් එකක් තමයි දකුණවාසියාතිික නිදහස් වෙළඳ ගිවිසුම අනිත් වෙළඳ ගිවිසුම තමයි දකුණුවාසියාාතිික වරනාාත්මක වෙළඳ ගිවිසුම කියලා ගිවිසුම් දෙකක්. රුවනේ ිවිසුම් දෙක ඔයාලට ටිකක් මත්ක තියාගන්න අමාරුනම් මං ඔයාලට එක පහසු කරන්න සූදානම් ඒ තමයි මේකට කෙටි නම් දෙකක් තියෙනවා මේ දකුණවාසියාති නිදහස් වෙළඳගි විසුම කියන එක. ඉංග්‍රීසි වචනයේ මුල්ලකුරු අරගෙන හදාගත්තු නමක් තියෙනවා. ඒ වගේම දකුණුවාසියාතික වරනාාත්මක වෙළඳ ගිවිසුමේ ඉංග්‍රීසි අක්ෂරටික හදාගත්තු. නාමයක් තියනවා ඒ අනුව මේ ගිවිසුම් දෙක අපි ඉංග්‍රීසියෙන් හඳුන් වනවා සප්තා සහ සස්තා කියලා වෙළඳ ගිවිසුම් දෙකක් ක්‍රියාත්මක වෙනවා. මෙින මේ වෙල්ලඳ ගිවිසුම් දෙක යටතේලාපය වෙළදාම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරන්න පුළුව විශේෂ කලාපය රාජ්‍යන් අතරේ වෙළඳ කටයුතු සිදුවෙනකොට විශේෂ තීරු බද වලින් නිදහස්ව කටයුතු කිරීමේ හැකියාව ලැබිලා තිබෙනවා. එනිසා. දරුවනේ මේ කලාපීය වශයෙන් මේ විදියේ සංවිධානයක් තිවීම ඉතාම වැදගත් වෙනවා. මුකද කලාපිය වශයෙන් අපි ශක්තිමත්වෙන්න ඕනේ ජාත්‍ය අන්තරයට මුහුණ දීමේදී නැත අපි ජාත්‍යන්තරයේදී තනි වෙන්න පුළුවන් මේ විදිී කලාපිය සංවිධානයයක් තිබෙන වනම් ජා්‍යන්තරයෙන් එල්ලවනා බියෝගවලට අපි ශක්තිමත්ව මුහොුණ දෙන්නට හැකියාව තිබෙනවා. දරුවනේ අපි සාක් සංවිධනය ගැනදැන් කතා කලානේ අපි බලමු සාක් සංවිධානය ඇසුරෙන් අපිට මුහුණ දිය හැකි ප්‍ර් මනවද කියලා. ඔබට දෙකගත හැකි ප්‍රශ්ණය සාක් සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස, ශ්‍රී ලංකාව සහභාගීවන වෙළඳගිවිසුම් දෙකක් නම් කරන්න. ශ්‍රී ලංකාව සහභාගි වන වෙළඳගිවිසුම් දෙකක් නම් කරම අවසාන වශයෙන් නැවැත්විය දරුවන ඒතනින්. ඒ තමයි දකුණවාසියාතික නිදහස් වෙළඳගි විසුම සහ දකුණුවාසියාතික වරණාත්මක වෙළඳගි විසුම. ඕගලන්ට මේ දිගට මතක්කවතියාගන්න අමාරුනම් ඔයාට මමාර කලින් කිව්ව වගේ කෙටි නම් දෙක සඳහන් කළත් විභාගයේදී නිවැරදි පිළිතුරු ලෙස භාරගන්නවා ඒ නිසා සප්තා සහ සෆ්තා කියල ලිව්වත් පිළිතුර නිවැරදි. ආදරණය දුවේපුතේ අපි ශ්‍රී ලංකාව සහ ලෝකය නැමති මාතෘකාවසාකච්ඡා කලා මේ අපේ විශෂනි දේශය අවසාන මාෘුකාව මේ දිනවල ලෝකයේත් අපේ රටේත් තිබෙන මේ කොරෝණ වසංගතය හේතුකොටගෙන. ඔබට මගහැරුණු පාඩම් කොටසක් තියෙන්න්න පුළුවන්. ආවරණය නොවුනු වැඩකොටසක් තිබෙන්න්න පුළුවන්. අපි මේ උත්සාහ දැරුවේ ඔබ නිවෙස්වලට වෙලා සිටින කාලය තුළ ඔබ මේ කාලය තුළ අතහැරුණු එමනැත්තම් මගහැරුණු පාඩම් කොටසක් සපයාදීමටයි. ඒ නිසා දරුවනේ ඔබ හොඳින් මේ ප්‍රයෝජනයට ගන්න ඒගේ එළමෙන අගොස්තු මුුණ විභාගය සාර්ථකව මුහුණ දීලා උසස් ප්‍රතිඵල ලබාගන්නට ඔබට ශක්තිය දෛරය ලැබේ වායික්‍ර ප්‍රාර්ථනා කරමින් මම මේ පාඩමින් සමුගන්නවා අයිබෝුවන්.